Right, okay, guys. இதோட அப்படி இளங்கதாக நதியை பார்த்துக்கோ. சிஸ்டம் டெவலப்மெண்ட் லைஃப் சைக்கிள் லைக் ரைட் வாட் டு யூ மீன் பை சிஸ்டம் டெவலப்மெண்ட் லைஃப் சைக்கிள் මගේවා මේ සිස්ටම් එකක් එහෙම නැත්නම් සොෆ්ට්වෙයාර් එකක් ඩෙවලොප් කරනවා කියන්නේ සාමාන්‍යයෙන් අපි ගෙයක් හදනවා වගේ ටිකක් ක්‍රූෂල් ප්‍රොසෙස් එකක්. ඒ කියන්නේ ටිකක් බාල දුර වැඩක් තියෙන එක. හරිද? ඒක නිකන් අර උදේ පාන්දර හිතුනම මට සොෆ්ට්වෙයාර් එකක් හදන්න ඕනේ කියලා රෑ වෙනකොට සොෆ්ට්වෙයාර් එක හදන්න බැරි ඊළඟ දවසේ සොෆ්ට්වෙයාර් එක ඉවර කරනවා වගේ සින්න නෑ මෙතන. හරිද? මනුස්සයෙක්ට සොෆ්ට්වෙයාර් එකක් හදන්න ඕන වුණා කියලා සොෆ්ට්වෙයාර් හදන්න යන්නෙත් නෑ. හරිද? ඒක සෙට් වෙන්නේ නෑ. ඒක සමහර කාලවල මේ සොෆ්ට්වෙයාර් එකක් මං කිව්වා වගේ සමහරවල් බිලියන ගණන් ඉන්වෙස්ට් කරන සොෆ්ට්වෙයාර්ස් එන්න පුළුවන්. හරි. ඒකේ ඒ වගේ සොෆ්ට්වෙයාර් එකක් ෆේල් වුණොත් channel loss එකක්. right? අපි ගත්තොත් Facebook එකේ මොනවා හරි දෙයක් කරලා Facebook එකේ යාළු කිස්සු වගනස්ලා Facebook එක අවුල් වෙනවා. අවුලක් නේ. ඒකේ ඒ වගේ කරන්න යන්නේ නැහැ. සොෆ්ට්වෙයාර් එක අලුතෙන් හදනවා විතරක් නෙමෙයි. තියෙන සොෆ්ට්වෙයාර් එක ඉම්ප්‍රූව් කරනකොටත් ඒක අපි එකපාර කරන්න යන්නේ නැහැ. නිකන් එකපාර දෙනවා අම්මට සින්නේ එකක් දැම්මම හොඳයි. එහෙමයි කියලා එකපාර එක කරන්න යන්නේ නැහැ. කරන විදියක් තියෙනවා. ඒකේ ඒ කරන විදිය මොනවාද මේක අපි සිස්ටම් එකක් හදනකොට අපි ෆලෝ කරන්න ඕන කරන ස්ටෙප්ස් රයිට් තමා මෙන්න මේ අපි ඉගෙන ගන්න යන්නේ මොනවාද මේ අපි ඉගෙන ගන්න යන ස්ටෙප්ස් ටික රයිට් ඕකට අපි කියනවා සිස්ටම් ඩෙවලොප්මන්ට් ලයිෆ් සයිකල් එක මේ ලයිෆ් සයිකල් එක කියන්නේ හේතුව මේකයි අපි ඇත්තටම සොෆ්ට්වෙයාර් එකක් හදනකොට සොෆ්ට්වෙයාර් එක හදලා එකපාර ඉවර කරලා දාන්න බෑ හරිද මේ නේ ලයිෆ් සයිකල් එකක් වගේ චක්‍රයක් තියෙන්නේ රයිට් සයිකල් එක හැස් ටු රිපීට් ඒ කියන්නේ දැන් අපි සොෆ්ට්වෙයාර් එකක් හදලා ඉවර කරාට පස්සේ මේක හදලා ඉවරයි කියලා ඉවර කරන්න බෑනේ දැන් ඔයා ගන්න සූම් එක ගත්තොත් සූම් එක ආවේ 2019 නැත්නම් 20 ඒක අදටත් අප්ඩේට් වෙනවා Windows 11 එක දවස ගානේ අප්ඩේට් වෙනවා දවස ගානේ නෙමෙයි මාසෙකට සැරයක් විතර අප්ඩේට් එකක් එනවා right අලුත් මොකක් හරි ෆීචර් එකක් එක්ක right වාගේ යූස් කරන apps TikTok එක Facebook එක ඒ වගේ දේවල් දවස ගානේ අප්ඩේට් වෙනවා දවස ගානේ නැත්නම් කාලයකට සැරයක් අප්ඩේට් වෙනවා ඒක ඕක සයිකල් එකක් යන්නේ right ඉවරයක් කරලා නැහැ සොෆ්ට්වෙයාර් එක. එතකොට සෑහෙන කාලයක්, ඒ කියන්නේ හැදුවට පස්සේ කාලයක් යනවා. ඒක අප්ඩේට් කරගෙන ඉන්නවා අපි. හරිද? සමහර කාලෙට සොෆ්ට්වෙයාර් එකේ අවුලක් යන්න පුළුවන්. අවුලක් ගියාම අපි ඒක හදන්න ඕනේ. එතකොට ඒක වෙනවා සයිකල් එකක් යනවා. හරි? ඒක අපි මේකට සිස්ටම් ඩෙවලොප්මන්ට් ලයිෆ් සයිකල් එකක් කියලා කියනවා. එතකොට ඔය කරන දේවල් කොහොමද කරන්නේ? අපිට මොනවද මේකෙදි කරන්න තියෙන ස්ටෙප්ස් කියන එක තමයි අපි ඉගෙන ගන්න යන්නේ. හරිද? රයිට්. පළවෙනි එක දෙනවා සිස්ටම් ප්ලෑනින්. රයිට්. පළවෙනි එක දෙනවා ප්ලෑනින්. ඊට පස්සේ ඇනලිසිස්, ඩිසයින්, ඩෙවලොප්මන්ට්, ඉන්ටග්‍රේෂන් ඇන්ඩ් ටෙස්ටිං, ඉම්ප්ලිමෙන්ටේෂන් ඇන්ඩ් මේන්ටේනන්ස්. රයිට්. ඔන්න ඔය විදිහට ස්ටේජස් ටිකක් තියෙනවා. ෆස්ට් වන් ඩිසයින්, ඇනලිසිස්, සෝරි, ප්ලෑනින්, ඇනලිසිස්, ඩිසයින්, ඩෙවලොප්මන්ට්, ඉන්ටග්‍රේෂන් ටෙස්ටිං, ඉන්ටග්‍රේෂන් ඇන්ඩ් ටෙස්ටිං, ඉම්ප්ලිමෙන්ටේෂන් ඇන්ඩ් මේන්ටේනන්ස්. බලමු දැන් මේ මොකද්ද කතා කරන්න කියලා. දැන් අපි ලෙසන් එක ගත්තාම system analysis and designing lesson එක ගත්තාම මේක හැදිලා තියෙන්නේ මේ කියන එක එක stage එක base කරගෙන. අපි එක කාල එක එක පාට් එක කතා කරනවා system planning එක කොහොමද කරන්නේ. අර කතා කරන analysis එක කොහොමද කරන්නේ. design එක කොහොමද කරන්නේ. development integration එක. right implementation එක. ඔය එක එක stage එක කොහොමද කතා කරන්නේ කියන එක තමයි අපේ ඊළඟ lesson එක සම්පූර්ණයෙන් base වෙලා තියෙන්නේ. හරි. කැලෙන් කැල. okay. පළවෙනි කතා කරමු මේ මොනවද මේ කියන්නේ කියලා. පොඩි overview එකක් දාලා මොනවද මෙතන කරන්න තියෙන්නේ කියලා. පළවෙනිම දේ නා planning system planning කියන්නේ main stage පළවෙනි stage එක පළවෙනියෙන් අපි system එක plan කරගන්න ඕනේ system එකක් හදන්න කලින් ඒ කියන්නේ අපිට system එකක් ඇත්තටම හදන්න ඕනේද මං කිව්වා අර උදේ නැගිට්ටාම නිකන් නැහදෙන් බයිනකොට system එකක් ඕනේ කියලා හිතනවා ඒ නිසා system එකක් හදන්න එහෙම වෙන්නේ නැහැ අපි මුලින්ම system එකක් අපිට හදන්න ඕනේද right system එකක් හදලා අපිට වාසියක් ගන්න පුළුවන්ද මේක කරන්න පුළුවන්ද කියලා අපි මුලින්ම ඩෙන්ටිෆයි කරගන්න. සිස්ටම් එක කොහොමද හදන්නේ මොනවද කරන්නේ කියලා plan කරගන්න මොකේද? සිස්ටම් planning කියන stage එකේදී. මේක තමයි අපි තියෙන problem එක ඩෙන්ටිෆයි කරගන්න. අපේ මොකද්ද දැන් සිස්ටම් එකක් හදන්නේ මොකක් හරි problem එකක් address කරන්න. මිනිසුන්ට ආසාවකට software හදන්නේ නැහැ. එපිසෝ ඉන්න පුළුවන්. එහෙම හදන. එහෙම නෙමෙයි සාමාන්‍ය. මොකක් හරි problem එකක් address කරලා තමයි අපි software හදන්නේ. මොකද අපි solution එකක් දෙන්නේ. හරි? ඒක problem එක අඳුරගෙන right? මේකට අපිට සොෆ්ට්වෙයාර් එකක් හදන්න පුළුවන්ද කියලා තීරණය කරන්න. ඒ දේවල් ටික කරගන්නේ මොකේද? සිස්ටම් ප්ලෑනින් කියන ස්ටේජ් එකේදී. හරි. දැන් අපි අඳුරගත්ත සිස්ටම් එකක් හදන්න ඕනේ කියලා, right? සිස්ටම් එකක් ඕනේ, right? අපි මොනවාද මේ සිස්ටම් එකට ඉන්ක්ලූඩ් කරගන්නේ? තියෙන හැම මගුලම උකට දාගන්න හරියන්නේ නැහැ. කරන්න පුළුවන් like if we are to like include all the features that are possible. හරිද? ඕක කවදාවත් කරන්න වෙන්නේ නැහැ. අපි මොනවාද මේ සිස්ටම් එකට ඉන්ක්ලූඩ් කරන්නේ what should be included in our system and what should not be included in our system right
that is decided in the analysis stage. In the ඊළඟට stage එක නේද analysis එකේ analysis එකේ මොකද කරන්නේ අපේ system එකේ මොනවද වෙන්නේ අපි පළවෙනිම අතුරු අපේ system එකක් ඕනේ කියන එක දැන් මොනවද අපි system එකෙන් දෙන්නේ මොනවද අපි මේකෙන් කරන්නේ කියලා හරියට specify කරගන්න ඕනේ මොකේද analysis කියන stage එකේ right then we have the design stage okay දැන් අපි දැන් ගන්නවා මේ දේවල් ටික තමයි system එකේ වෙන්නේ කොහොමද මේ දේවල් ටික කරගන්නේ අපේ දැන් system එක තමයි මම කිව්වා it's a collection of components අපේ සිස්ටම් එකේ මොනවද තියෙන කම්පෝනන්ට්ස් අපි මොනවද මේකට ඉන්ක්ලූඩ් කරගන්න කම්පෝනන්ට්ස් කොහොම මේ කම්පෝනන්ට්ස් එකෙන් එක ඉන්ටරැක්ට් වෙන්නේ රයිට් මොනවද මේකේ වෙන්නේ සිස්ටම් එක කොහොමද දැන් අපි ගියක් හදන්න කලින් ප්ලෑන් එකක් ගහන්න අන්න ඒ වගේ ස්ටේජ් එකක් තමයි මෙතන ගන්න ප්ලෑන් ගෙදර හදන්න කලින් ප්ලෑන් එක ගහනවා වගේ සිස්ටම් එක හදන්න කලින් පොඩි ප්ලෑන් එකක් ගහලා තමයි මෙතන වෙන්නේ ඒක ගෙදර දැන් ගෙදර ගහනකොට ගෙදර view එකේ ප්ලෑන් එක ගන්න දැන් සිස්ටම් එක ගත්තාම software එක તો ඒකෙදි මොකද ගන්න අපිට බලන්න එක එක කම්පෝනන්ට් සිස්ටම් එකේ තියෙන කම්පෝනන්ට්ස් මොනවද සමාජාලල මේකේ ලොගින් එකක් තියෙන්න පුළුවන්. ට්‍රාන්සැක්ෂන්ස් ප්‍රොසෙසින් එකක් තියෙන්න පුළුවන්, රයිට්? ඊපස්සේ බුකින් එකක් තියෙන්න පුළුවන්. ඔය එක එක දේවල් තියෙන්න පුළුවන්. මේ මොඩියුල්ස් මොනවාද? මොඩියුල්ස් මොනවාද? මේවා ඉන්ටරැක්ට් වෙන්නේ කොහොමද? ඔන්න ආයේ පොඩි ඩයග්‍රෑම් එකක් වගේ දෙයක් ඇඳලා අපිට පුළුවන් මේ ඩිසයින් එක කරගන්න. ඒ වගේම මේ ස්ටේජ් එකේ කැලි දෙකක් තියෙනවා ෆිසිකල් ඩිසයින් ඇන්ඩ් ලොජිකල් ඩිසයින් කියලා. ඒක අපි එතනට කතා කරමු. මේකේ තව දෙයක් වෙනවා. දැන් ඔය වගේ ඩයග්‍රෑම්ස් හඳිනවාට අමතරව අපි දන්නවා අපි සිස්ටම් එකේ තියෙනවා යූසර් ඉන්ටර්ෆේස් කියලා දෙයක්. user interface user interface කියන්නේ අපේ අපිට view වෙන දේ right website එකක් ගත්තොතින් website එක අපිට view වෙන විදියට අපි කියනවා interface එක right අපි software එකක් ගත්තොතින් අපිට පෙන්වන විදිය right දැන් ඔයාගේ zoom එක ගත්තාම ඔයාලා අටින් buttons ටිකක් තියෙනවා right mute කරන්න එකක් තියෙනවා right video on කරන්න share කරන්න security members ඔයගේ keypad තියෙනවා ඒ display වෙන මේ interface එකක් තියෙනවා අන්න ඒ interface එක වගේ දේවල් design කරගන්නෙත් මේ design කියන stage එකේ අපේ සිස්ටම් what will the system look like at the end මොන වගේ view එකක්ද user දෙන්නේ කියන එක design කරගන්නෙත් මෙන්න මේ කියන stage එකේදී හරි ඒකෝර මේක ඇත්තම නෙමෙයි අපි නිකන් සාමාන්‍යයෙන් නිකන් image එකක් වගේ දෙයක් හරි අපි වලට පාවිච්චි කරනවා wireframes වගේ දේවල් බලන්න ඒ වැඩ මං ගන්න idea එකක් නැහැ wireframes වගේ දේවල් කියලා තියෙනවා හරි UI UX designing වලදී අපි පාවිච්චි කරනවා Adobe XD වගේ දේවල් පාවිච්චි කරලා අපිට පුළුවන් මේ user interface එක වගේ දේවල් design කරගන්න ඒ කියන්නේ software ඒ කියන්නේ මේ කෝඩ් කෝඩින් නෙමෙයි මෙතන වෙන්නේ ලුක් එක විතරයි හරි ලුක් එක නෙමෙයි ඉමේජ් එකක් වගේ ඉමේජ් එකක් වගේ ඩිසයින් කරගන්න ඕකේ රයිට් ඊට පස්සේ ඩෙවලොප්මන්ට් දැන් අපි ඩිසයින් කරගෙන ඉවරයි what will the system look like කියන එක ඩිසයින් කරගෙන ඉවරයි now it's about developing it අපි ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් පාවිච්චි කරලා සිස්ටම් එක ඇත්තටම හදන්නේ ඩෙවලොප්මන්ට් කියන ස්ටේජ් එකේදී ඒක සාමාන්‍යයෙන් අපි Python ඉගෙන ගන්න 9th lesson එකේ Python දී ඒක Python වගේ programming language එකක් එන්නේ කොතනද? මේ development කියන stage එකට. ඒතකොට software development life cycle එකේ Python තියෙන්නේ එක stage එකේ විතරයි. හරි. අනිත් ඔක්කොම තියෙන්නේ වෙන වෙන දේවල්. හරි. ඒතකොට IT කියන්නේ programming වත්, right? coding වත් විතරක් නෙමෙයි. හරි. තව ගොඩාක් දේවල් තියෙනවා මෙතන. හරි. system එකක් හදනකොට. ඔකේ. ඒතකොට Python වගේ දේවල් පාවිච්චි කරලා ඇත්තටම අපි software එක හදන්නේ මොකේද? මෙන්න මේ කියන level එකේ. හරි. python වෙන්න පුළුවන් c++ වගේ c sharp right java right javascript වගේ soft මේ programming languages පාවිච්චි කරලා software එක ඇත්තටම ලියන්නේ coding එක වෙන්නේ මේ කියන stage එකේ. ඒක මම හිතනවා ඒක idea ගන්න. ඊට පස්සේ integration and testing. Okay there are දෙකක් තියෙනවා integration and testing. I'll talk about integration first. What do you mean by integration? මම කියවා දැන් development stage එකේදී software එක හදනවා. හරිද? හැබැයි අපි සාමාන්‍යයෙන් software එකක් හදනකොට සම්පූර්ණ software එකම එකපාර හදන්නේ නැහැ. අපි කියන්නේ system එකක් කියන්නේ it's a collection of components කියලා. අපි හදන්නේ චූටි චූටි components විදියට. අපිට බෑ සම්පූර්ණ system එක ඇත්තම කතාව සම්පූර්ණ system එක එකපාර හදන්න අමාරුයි. අපි ඒ නිසා මොකද කරන්නේ මේ වගේ චූටි චූටි components එකතු කරලා තමයි හදන්නේ. හරිද? මේ කියන components එකෙන් එක අන්තිමට combine කරගන්න ඕනේ. සිස්ටම් එක හදනකොට මේ ඔක්කොම කම්පෝනන්ට්ස් එකතු කරලා තනි සිස්ටම් එකක් හදාගන්න. අන්න ඒ කම්බයින් කරන පාට් එකට අපි කියනවා ඉන්ටග්‍රේෂන් කියලා. Right? The system is developed as a collection of small units or components. The process of getting them together, combining together is called what? Integration, right? Just integration is not enough. We have to test if these components are working fine. අපි හදන software එක code එක අපිට ඕන විදිහට වැඩ කරනවාද? errors එනවාද? කිසි අවුලක් නැතුව run වෙනවාද? කියලා අපි check කරන්න ඕනේ. that is done by the testing. That's where the testing comes in. Right?
ටෙස්ටිං වල මොකද වෙන්නේ එක එක කම්පෝනන්ට් එක නැත්නම් මේවා ඉන්ටග්‍රේට් කරාට පස්සේ හරියට වැඩ කරනවා කියලා ටෙස්ට් කරමු. ඕකේ. Then you have implementation not deployment. Okay, now we have developed the system and we've checked if it is working fine, right? ඊට පස්සේ දැන් අපි සිස්ටම් එක අපි ගාව තියාගෙන ඉන්නලා තියෙනවා. දැන් සාමාන්‍ය software company එකක් software එකක් හදන්නේ customers ලට දෙන්න. ඒතකොට customer ට අන්තිමට දෙන්න ඕනේ. software company show class වෙන software එක අපි මේක තියාගමු. right? දුම් අල්ලලා තියාගමු කියලා ඒගොල්ලෝ තියාගන්නේ නැහැ. ඔය ගිහලා customer ට දෙන්න ඕනේ. customer ට ඕක දෙන part. ඒතකොට ගිහිල්ලා අපි නිකන් ඕගොල්ලන්ගේ software එක අපි තියාගන්න. එහෙම දෙන්න බෑ. right? ඕක ඒගොල්ලන්ට අපි දැන් මේ software එක implement කරන ඒකට ඕන කරන hardware resources අපි ඒගොල්ලන්ට දෙන්න ඕනේ. right? ඒගොල්ලන්ට ඕන කරන computers level තියනවා. right? ඒ දේවල් නැත්තම් ඒවා දෙන්න ඕනේ. ඊට පස්සේ software එක ඒගොල්ලන්ට install කරලා දෙන්න ඕනේ. ඒ දීලා බයි බයි කියන්න බෑ. මොකද සමහර කාලවලදී අපි හදන software එක තාම ඒගොල්ලන්ට හුරු නැති වෙන්න පුළුවන්. So we have to train them as well. We have to train them to use our system. ඔය හැම දෙයක්ම integrate වෙනවා මොකේද? System implementation එහෙම නැත්නම් deployment කියන stage එකේ. I think you get the idea. Okay? Then අපි දැන් software එකක් හදුවා. Right? ඒගොල්ලන්ට දීලා ඉවරයි. එහෙනම් ඔක තියාගනින් අපි යනවා බයි බයි කියලා යන්නත් බෑ. Right? ඇයි? දැන් අපිට රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා මේගොල්ලන්ට දුන්න software එක හරියට වැඩ කරනවාද ඒගොල්ලෝ මේක යූස් කරන් යනකොට මොනවා හරි issues එනවාද ඒගොල්ලන්ට අලුත් මොනවා හරි requirements එනවාද කියලා බලලා ඒගොල්ලන්ගේ එන අලුත් feedback එකත් එක්ක ඒගොල්ලත් එක්ක interact කරලා මේ software එක දිගට maintain කරන් යන අපිට responsibility එකක් තියෙනවා හරිද that's done under maintenance අපිට software එකක් හදලා දීලා bye bye කියන්න බෑ right error එකක් આવොත් එක හදන්න ඕනේ අලුතෙන් ඒගොල්ලන්ට රික්වයර්මන්ට් එකක් ආවොත් ඒ ෆීචර් එක අපි ඩෙවලොප් කරලා දෙන්න ඕනේ. අන්න ඒ දේවල් කරනකොට කියනවා සිස්ටම් එක මේන්ටේන් කරනවා කියලා. That's done under system maintenance. Okay? I think you get the idea. Okay? මම හිතනවා එතනට වෙනවා කටියට clear කියලා. So that's the system development life cycle. So next we are going to talk about each of these phases, right? So we are going to look deep into each of these phases and see what's done in each of these phases. We're going to look at what system planning is, what's done inside the system planning, what system analysis is, what's done in system analysis, and likewise, all the steps or otherwise the phases in system development life cycle. Okay. Right. Then we come to system planning. First, we have system planning. As I said, what's the system planning does? What does it do? Making the run, up to system mega own it. right ඇත්තම සිස්ටම් එකක් ඕනේ දැන්ට තියෙන සිස්ටම් එකේ අවුල් තියනවාද කියලා ඩෙන්ටිෆයි කරගන්න එක තමයි සිස්ටම් ප්ලෑනින් එකේ වෙන්නේ right so this is about identifying what are the problems with our current system right and identifying if we need a new system that's done in system planning so in system planning we have one main step right one main thing is done in system planning preliminary investigation what is preliminary investigation that is the most basic investigation like look at the system the current system that we do before deciding whether we need a new system aluthen system ekak ඕනද කියලා decide කරන කලින් දැන්ට තියෙන system එක දිහා බලලා ඒකේ තියෙන problems identify කරගන්න එක aluthen system ekak ඕනද කියලා recognize කරගන්න එක තමයි අපි preliminary investigation කියලා කියන්නේ okay it has two phases problem definition and feasibility study First one is a problem definition. What do you mean by problem definition? Defining the problem. Before I doing anything, we have to define what the problem is. Otherwise, we'll end up building a system that is like totally different from what the actual case is. Like if you don't know what our problem is, we'll be finding a solution for something that we don't know. That happens to us as well, right? So our question is, if there is a solution, so we have to ask the question. දන්නේ නැහැ. අපි හිතාගෙන ඉන්න මේ ප්‍රශ්නේ මේකයි කියලා. හැබැයි අතන ප්‍රශ්නේක නෙමෙයි වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් අපිට රියල් ලයිෆ් එකෙත් වෙන්න පුළුවන්. අපි අන්තිමට සොලූෂන් එකක් හොයනවා. හැබැයි ඒ සොලූෂන් එක නෙමෙයි හරියම සොලූෂන් එක. ඇයි ඒ? සොලූෂන් එක වැරදි නෙමෙයි. අපි ප්‍රශ්නේ හරියට තේරුම් අරගෙන නැහැ. ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. ආ එක්සෑම් එකේදීත් ඔය කේස් එක වෙන්න පුළුවන්. ආ දෙනවා සොලූෂන් එක වා හිතනවා හරිය කියලා. අතන සොලූෂන් එක වැරදි. ඒකට හේතුව සොලූෂන් එක වැරදි නෙමෙයි. ඔයාගේ හිතේ තිබ්බකට හරිය. ඔයා හිතේ තිබ්බ ප්‍රශ්න හරිය. හැබැයි ඇත්තම ප්‍රශ්නේ වෙන මේකක්. හරි. ඒක තමයි මෙතන සීන්. හරි you have to identify what the problem is actually. Okay? That's a crucial step. Okay? Then we have feasibility study. What do you mean by feasibility study? Feasibility. What do you mean by feasibility?
it's like almost similar to possibility. What do you mean by possibility? If it is possible to be done, right? අපි සිස්ටම් එකක් හදන්න හදනවා හැබැයි it's not possible to be built. හරියන්නේ නැහැ, right? එහෙම වෙලා හරියන්නේ නැහැ. අපි හදන්න හදනවා software එකක්. හැබැයි ඒ software එක හදන්න ඕන කරන සල්ලි නැහැ. අපි තුමු අපි හදන්න යනවා Google එකට ගහන software එකක්. Google එකට ගහන search engine එකක් හදන්න යනවා. හරිද? අතේ රුපියල් ලක්ෂයයිදී. right? software engineer කෙනෙක්ට මාසෙකට ගෙවන්න ඕන ලක්ෂ 4ක් 5ක් කියලා. හරිද? සමහර දෙක අමාරුකම් නෙවෙයි අනිවාර්යයෙන් කියලා. ලක්ෂයක් අතේ තියාගෙන Google එකට ගහන software හදන්න පුළුවන්. නෑ. එහෙම හදන්න බෑ. නේද? එතකොට you have to identify if it is possible to be built. Right? Sometimes we might have money as well, but technology wise it's not possible. දැන් ලංකාවේ වගේ ගත්තහම Google එකට ගහන්න පුළුවන් search engine එකක් හදන්න කොහොමවත් resources නෑ. ඇයි ඒ? computer එකක් ගන්නවා අපි tax එක ගන්න ඕනේ පට්ට ගන්න. right? එතකොට අනිවාර්යෙන් තේරුම් ගන්න නෑනේ. practical නෑ. හරි? එතකොට මේ අපිට බලන්න මේ හදන්න යන software එක හදන්න අපිට technology wise right financial wise time wise right අපිට feasible possible කියලා check කරන එක තමයි feasibility study කියලා කියන්නේ. මේ feasibility study එකේ වාගේ exam එකේ අනිවාර්යෙන් questions එන්න පුළුවන්. So there are different types of feasibilities. Economic feasibility, technical feasibility, operational feasibility, organizational feasibility and schedule feasibility. There are five types of feasibilities that we need to check. We need to check if the system can be built in all these perspectives. We have to check in all these perspectives. මේ හැම පැත්තෙන්ම අපි බලන්න ඕනේ system එක දිහා system එක හදන්න පුළුවන්ද බැයිද කියන එක. right? පළවෙනි තියෙන economic feasibility. system එක හදන්න අපි ගාව සල්ලි තියෙනවා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ රුපියල් ලක්ෂයක් තියාගෙන Google එකට ගහන software හදන්න බෑ. right? අපි ගාව සල්ලි තියෙනවා. ඒක පළවෙනි දේ. ඒ වගේම software එක හැදුවට පස්සේ මේක profitable. අපි හිතමු ලක්ෂ 10ක් දාලා software එකක් හදනවා. අන්තිමට එකේ benefit එකෙන් රුපියල් ලක්ෂ 5යි. වැඩක් නැහැ නේ හදලා. ඊට වැඩිය හොඳයි ලක්ෂ 5ක් බැංකුවේ දාගන්න. right? අද තේරුමක් නැහැ. ඒ ලක්ෂ 10 බැංකුවේ දාගත්තා නම් ලක්ෂ 5ක් විතර පොලියකුත් හම්බ වෙනවා. තේරුමක් නැහැ. කාලනාස්ති කියලා software එකක් හදලා ඒකේ අන්තිම profit එකක් නැත්තම් වැඩක් නැහැ. right? we have to do a cost benefit analysis. right? if the system is possible, if the system provide benefits at the end කියන එක අපි identify කරගන්න. That's done in the feasibility study. Okay. Sorry, economic feasibility, right? Then we have the technical feasibility. It checks whether do we have enough technological resources? Do we have enough technical staff? අපි හිතමු අපිට හදන්න යන software එක. ඒ software එක හදන්න software engineers ලා 10ක්වත් ඕනේ. But we only have like 3. It's not possible, right? අපි software එක හදන්න පට්ට powerful server එකක් තියෙනවා. හරිද? ඒක රන් කරන කස්ටමර් ගාව පවර්ෆුල් සර්වර් එකක් තියෙනවා. They don't have it. Is it possible? No. Tech we might have enough money, right? අපිට software engineers ලා 10 කරගන්න සල්ලි දෙන්න පුළුවන්. හැබැයි software engineers ලා නැහැ. එතකොට අවුල්. අපිට සර්වර් එකක් ගන්න සල්ලි දෙන්න පුළුවන්. හැබැයි ලංකාවට ඒ සර්වර්ස් ගෙන්නන්න නැහැ. ප්‍රශ්නය, right? ඔන්න ඕක අපි චෙක් කරන්න ඕනේ. If it is technically feasible, right? That's done in technical feasibility. Okay? Now then we have operational feasibility. Okay, we might have money, we might have the necessary technology, but despite having all of them, a system might fail if it doesn't have operational feasibility. Operational feasibility කියන්නේ මෙහෙම සීන් එකක්. දැන් අපි software එක හොඳට හැදුවා කියමු. software එක හැදුවට පස්සේ software company එක නෙමෙයි නෝක පාවිච්චි කරගන්නේ. අන්තිමට customer. සමහර කාලේ company එකේ ඉන්න employees ලා තමයි ඒ software එක පාවිච්චි කරන්නේ. හරිද? එතකොට employees ලා නැත්නම් customers ලා අපි හදන software එක customer ට පාවිච්චි කරගන්න බැරි නා නැත්නම් customer කැමති නැත්නම් software එක පාවිච්චි කරගන්න අපිට ගිහිල්ලා ඔක බලයෙන් ගහන්න බෑනේ. හරිද? අපි company එකට software එකක් හදනවා. company එකට හදන software එක පාවිච්චි කරන්න company ගේ employees ලා කැමති නැහැ. ඇයි ඒ? ඒගොල්ලෝ software එක දාපු නිසා ඒගොල්ලන්ගේ යාළුවගේ job එකට ගැලවිලා. හරිද? එතකොට මිනිස්සු කැමති වෙන්නේ නැහැ නේ. අපි දු අපි company එකට software එකක් දැම්මම අනිවාර්යෙන් there's gonna be a layoff. right? when අනිවාර්යනේ most of the time there's gonna be a layoff. what do you mean by layoff? කට්ටිය අයින් කරන්න යනවා. يعني ගොඩක් කාලේ software එකෙන් කරන්නේ අපි human intervention එකෙන් කරන දේක් computer එකෙන් replace කරන එක. ඒකට ගොඩක් කාලේ software එකක් implement කරනකොට සමහර මිනිස්සුන්ගේ jobs නැති වෙනවා. ඒකට ඒ වගේ දෙයක් වුණාම ඒ වගේ software එකක් පාවිච්චි කරගන්න සමහර කාලේ employees ලා කැමති නැති වෙන්න පුළුවන්. දැන් ලංකාවේ රටක emotional තනියාර emotional බැඳීම් එක්ක වැඩ කරන රටක ඔක අනිවාර්යෙන් ඒ වගේ කේස් එකක් වෙන්න පුළුවන්. අපිට software එක හදන්න සල්ලිත් තිබිලා
හරි ටෙක්නිකල් ෆීසිබිලිටියක් තිබිලා හරි අර වගේ කේසයන් නිසා මිනිස්සු සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරගන්න කැමති නැත්තම් there's gonna be a failure right definitely there's gonna be a failure why මිනිස්සු පාවිච්චි කරන්න නැත්තම් බලන්න හරි අපි බලන්න ඕනේ ඒ පැත්තත් මේක මිනිස්සුන්ට පාවිච්චි කරන් යන්න පුළුවන් වේද මේකට රෙසිස්ටන්ස් එකක් ඇයිද will the people hate this product මිනිස්සු මේකට බනින්ද ගල් ගහලා අපි කම්පැනි කුඩු කරයිද නැත්තම් මේක මිනිස්සු පාවිච්චි කරන්න නැති කරන්න කැමති නැති වේද නැත්තම් මේක මේගොල්ලන්ට පාවිච්චි කරන් යනකොට තේරෙන්නේ නැති වේද ආ අනිත් වගේ දේවල් ඐඩෙන්ටිෆයි කරගන්න ඕනේ ඔපරේෂනල් ෆීසිබිලිටි එකේ ඒකට මේක නම් මේකදී අපිට පුළුවන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් මේක මිනිස්සුන්ට පාවිච්චි කරගන්න බෑ කියලා වගේ හිතනවා නම් අපිට පුළුවන් ඒකට වෙනම ප්ලෑන් එකක් ගන්න දැන් අපි සිස්ටම් එක දැම්මම පස්සේ අපි ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් කරනවා මෙන්න මේ වගේ දේවල් අපිට කරන්න පුළුවන් කියලා ඩිසයිඩ් කරගන්නත් අපිට මේ ප්ලෑන් මේක කරගන්න පුළුවන් දැන් පේනද ප්ලෑනින් කියන එක right so we have to see in different aspects අපි ගාව මේ දේවල් නැත්තම් අපි මෙහෙම මෙහෙම දේවල් කරගන්න ඕනේ මිනිස්සු මේකට මෙහෙම රෙසිස්ටන්ස් එකක් දෙනවා අපි මොකද මේකට කරන්නේ අපි දු දැන් අපි දාන සොෆ්ට්වෙයාර් එක දැම්ම නිසා මිනිහගේ මේ ලේ ඔෆ් එකක් එනවා ඒතර ඒ මනුස්සයා එළියට ආවනේ නැතුව අපිට ඇතුළෙම තියාගන්න මේ සොෆ්ට්වෙයාර් එකේ මොනවද කරන්න පුළුවන් ඒ වගේ දේවල් plan කරගන්න මේ ස්ටේජ් එකේ okay that's planning then you have organizational feasibility organizational feasibility කියන්නේ කම්පැනි එක තියෙනවා සාමාන්‍ය culture එකක් ගොඩක් companies සාමාන්‍ය කම්පැනි එකක් ගත්තොත් කම්පැනි එකේ තියෙනවා culture එකක් සමහර කම්පැනිස් වල දැකලා ඇති සෑහෙන බියුරොක්‍රටික් බියුරොක්‍රටික් මීන්ස් ලයික් ඒගොල්ලෝ ඔෆිෂියල් විදිහට අඳන් යන්නේ හැම දෙයක්ම ස්ටෑන්ඩඩ් විදිහට වෙන ડોකියුමන්ටේෂන් හරියට මේන්ටේන් කරනවා රයිට් හයරාකී එකක් තියෙනවා රයිට් පල්ලෙහෙන් ඉඳන් උඩට යනකොට ලයික් මුලින්ම ලෙවල් එකෙන් ලෙවල් එකට යන්න ඕනේ රයිට් ඒ වගේම කමියුනිකේෂන් නැක් වෙනකොට වෙන ලෙවල් එකක් තියෙනවා ඒ වගේ දේවල් ටිකක් තියෙනවා හැබැයි සමහරක් කම්පැනිස් තියෙනවා පට්ට චිල් කිසි ආදරයක් නැහැ CEO ඇවිල්ලා පොල්ලොත් එක්ක කෝපියක් ගන්න ගමන් චැට් එකේ දාන චැට් එකේ දාගෙන කම්පැනි එක ගැන කතා කරනවා. ඒ වගේ තියෙන ඉන්වයරන්මස් තියෙන පුළුවන්. එතකොට එක එක ජාති කම්පැනි කල්චර්ස් තියෙනවා. රයිට්? අපි මේ ඉම්ප්ලිමන්ට් කරන සොෆ්ට්වෙයාර් එක අර කම්පැනි එකේ කල්චර් එකත් එක්ක, ඒ කම්පැනි එකේ මැනේජර්ස්ලා ඩිසිෂන් ගන්න විදිහත් එක්ක ඉන්ටග්‍රේට් වෙන්න ඕනේ. ඉන් ලයින් වෙන්න ඕනේ. රයිට්? අපි මේ මැනේජර්ස්ලා හයි රිස්ක් වලට ෆේස් කරන මැනේජර්ස්ලා සෙට් එකක් ගන්න. මැනේජර්ස්ලා රිස්ක් එක හොයාගෙන යනවා. මචං රිස්ක් එකක් ඕනේ, රිස්ක් ඕනේ, රිස්ක් ඕනේ කියලා හොයාගෙන යන ටයිප් එකේ මැනේජර්ස්ලා නම් ඉන්නේ. රයිට්? අපේ සිස්ටම් එකත් ඒගොල්ලෝ ඒ ඩිසිෂන් ගන්න ටයිප් එකට ඉන් ලයින් වෙන්න ඕනේ. අපේ කම්පැනි එක අපි දැන් ඉම්ප්ලිමන්ට් කරන කම්පැනි එක බියුරොක්‍රටික් නම් රයිට් ඒ කියන්නේ හරි ස්ට්‍රක්චර්ඩ් කම්පැනියක් නම් අපි හදන සිස්ටම් එකත් ඒ ටයිප් එකට යන විදිහට තියෙන්න ඕනේ. රයිට්? අපි හදන සිස්ටම් එක අපේ කම්පැනි එක හරි රිලැක්ස් එකේ තියෙන නම් ඒකට ඒ කට්ටියට හරියන කල්චර් එකට හරියන විදිහට තියෙන්න ඕනේ. දැන් බියුරොක්‍රටික් එකට ගිහිල්ලා එන චිල් එකේ තියෙන එන්වයරන්මන්ට් එකක් තියෙන විදිහට නෑරෙන් යූසර් ඉන්ටර්ෆේස් එක නියහන්නේ චිල් එකේ තියෙන යූසර් ඉන්ටර්ෆේස් එකක් දාලා හරියන්නේ නැහැ. ඒ වගේ වෙලාවට හිත ස්ටෑන්ඩඩ් ඉන්ටර්ෆේස් එකක් දෙන්නවා. රයිට්? අර නියන් චිල් එකේ ඉන්නේ නියන් කොෆි බිබි කට්ටිය නියන් ආතල් එක අකුල් උඩ දාගෙන වැඩ කරන ඉන්නේ. ඒ වෙලාවට ඒ වගේ සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා. රයිට්? අන්න ඒ දේවල් ඩිසයිඩ් කරන්නේ මෙන්න මෙතන. If it is organizational, if there's an organizational feasibility. Okay, මම හිතන එක ඩේ ගන්න. Then you check the schedule feasibility. අපිට සොෆ්ට්වෙයාර් එක හදන්න schedule wise අතිතරම් time එක තියෙනවා. අපිට සොෆ්ට්වෙයාර් එක හදන්න අවුරුද්දක් යනවා හැබැයි කස්ටම එක මාස 3කින් ඉල්ලනවා හරියන්නේ නැහැ කරන්න බෑ right අපිට සොෆ්ට්වෙයාර් එක හදන්න කාලෙත් ඇති වෙන්න තියෙනවා ආ that's check දාන්න schedule feasibility so those are different types of feasibility checks that we can do right you had to have a good idea about what these feasibility checks are right පයිහාඩ් කරන්න ඕනේ නැද ඔලෝ මේක පාඩම් කරනකොට ඔය මේක කටපාඩම් කරන්න යන්න එපා. ඔක සෙට් වෙන්නේ නැහැ. දැන් මං ඔක මං කියවෙවත් නැහැ නඩු පොතේ නෝට් එක මොකද්ද කියලා. මම මේක එක්ස්ප්ලেইন කරේ. මේකේ වෙන දේ මොකද්ද? මෙහෙම සීන් එකක් වෙන්නේ කියන එක අයිඩියාද? ඉකනොමික් ෆීසිබිලිටි කියන්නේ මේකයි. කටපාඩම් කරන්න නම් යන්න එපා. ඔය මේ ගොඩක් කට්ටිය කොමර්ස් කරන කට්ටියට ඔය කේස් එක දිනවා. BS වල ඉකෝන් වල ගත්තාම ඩෙෆිනිෂන්ස් කටපාඩම් කරන්න දිනවා. ඒ ස්ටඩි ටෙක්නික් එක මෙතනට දැම්මොත් මේක කෙලවෙනවා. හරිද? ඒක මෙතනට හරියන්නේ නැහැ. කටපාඩම් කරන එක මෙතනට සෙට් වෙන්නේ නැහැ. You have to have the idea. හරිද හොඳ අයිඩියා එකක් තියාගන්න ඩෙෆිනිෂන්ස් කටපාඩම් කරන එක චෙක් කරන්නේ නැහැ හරිද ඔයාට මේකේ අයිඩියා එක හොඳට එක්ස්ප්ලেইন කරලා ලියන්න පුළුවන් නම් ගොඩ හරි ඒ නිසා ඒක හොඳ අයිඩියා තියාගන්න හරි IT කියන්නේ එහෙම මේ කටපාඩම් කරන විෂයක් නෙමෙයි ඕකේ now that's system planning then we have system analysis right system analysis එක කරමු අපි ඕකේ now system planning On the system planning, we decided what needs
like if the system needs to be built system එකක් හදන්න ඕනද අපි system එකක් හදන්න පුළුවන්ද කියන එක decide කරගත්තා. Now we know that we need a system. We need a system. We know that we need a system. But what should be included in our system? What should be done by our system? We know that we need a system. What should be included in our system? We don't know that, right? We have to analyze and see what should be included and what should not be included in our system. අපේ system එකේ මොනවද අපි දාගන්න ඕනේ මොනවද අපි දාගන්න ඕනේ නැත්තේ කියලා අපි decide කරගන්න ඕනේ. ඒක කරගන්න මොකද system analysis එකෙන්, right? System analysis එක අපි මොකද කරන්නේ? අපේ system එකේ වෙන්න ඕන requirements ටික clearly identify කරගන්නවා, right? Requirements කියන්නේ system එකේ වෙන්න ඕන දේවල්. When it comes to these requirements ගත්තහම there are two types of requirements. Requirements වගේ දෙකක් තියෙනවා. Functional requirements and non-functional requirements. මොනවද functional requirements? What are the non-functional requirements? You have to have a good idea how to separate them. මේ දෙන්නා වෙන් කරගන්න ඕන හොඳ ideaක් තියෙන්න ඕනේ. අපි බලමු කොහොමද මේ දෙන්නා වෙන් කරගන්නේ කියලා. Right. මේක මෙහෙමයි. මේක චුට්ටක් exam එකේ test වෙලා තියෙනවා දැන් 2021ට කලින්. නැත්තම් ඔයාලට requirement set එකක් දීලා specify කරන්න දීලා තියෙනවා මේක functional ද non functional ද කියලා වෙන් කරගන්න දීලා තියෙනවා. හැබැයි 2022 පස්සේ ඒ වගේ ආවෙ නැහැ questions. හැබැයි idea එක තියාගන්න එක හොඳයි. මොකද MCQ එකට වගේ එන්න පුළුවන් මේ requirement එක දීලා SPT is a non functional functional කියලා වෙන් කරගන්න. හරි. එහෙම ආවදින් කොහොමද වෙන් කරගන්නේ කියලා පොඩි idea එකක් තියාගන්න ඕනේ. සම මම මේක ක්ලියරලි කොහොමද ඩෙන්ටිෆයි කරගන්න කියන එක කියලා දෙන්න. ගොඩක් කට්ටිය මේක පටලවා ගන්නවා. ෆන්ක්ෂනල් අන් ෆන්ක්ෂනල් කියන එක. මම ලේසින් කියලා දෙන්න කොහොමද වෙන්නේ කියලා. ඔකේ. විල් ඩිස්කස් වට් දේ ආ මේ දෙක මොකක්ද කියන්නේ කියලා මුලින්ම කියමු. ඊට පස්සේ වෙන් කරගන්න ඉදීම වෙනම කියලා දෙන්න. හරි. රයිට්. ෆන්ක්ෂනල් රික්වයර්මන්ට්ස්. ෆන්ක්ෂනල් රික්වයර්මන්ට්ස් කියන්නේ අපේ සිස්ටම් එකෙන් වෙන්න ඕන දේවල්. ලයික් දේ ඩිෆයින් ද සිස්ටම්. They define what the system should do. When you look at the system, the things that you expect from the system are called functional requirements. When you look at a banking system, you want, like you require to like facilitate transactions, right? You should be allowed to like do transactions using that system. Like, ega api expect karana system ekak pawichchikala transaction ekak karanna puluwan wennon, right? අපිට තාගත්තාම මේ අපේ බැංක් බැලන්ස් එක බලන්න පුළුවන් වෙනවා. අපි ඒක එක්ස්පෙක්ට් කරනවා, right? ඒක වෙන්න ඕන දෙයක්. They define the system, right? අපි ගත්තාම අපේ කලින් transaction history එක අපිට බලන්න පුළුවන් වෙනවා. ඕක log වෙනකොට අපි username password දාලා log වෙන්න ඕනේ. දැන් හැම එකටම log වෙන්න දෙන්න බෑනේ ඔකට, right? Username password දාලා security එකක් එක්ක මේක log වෙන්න දෙන්නවා. So we expect those kind of behaviors from the system. So the things that the system should do, system එකේ වෙන්න ඕන දේවල් අපි කියනවා functional requirements කියලා. Okay? So functional requirements are the things that the system should do. Okay? Non-functional requirements are like nice to have kind of things. So rather than saying nice to have kind of things, they define how the system should do things. They define how the system should do the functional requirements. We said the system should do the functional requirements. System එකෙන් functional requirements ටික වෙන්න ඕනේ. ඒ දේවල් කොහොමද වෙන්නේ? How should we do them? Are specified by the non-functional requirements. Again, මේ දේවල් කරනකොට මෙහෙම වුණා නම් හොඳයි. Right? Login එක වෙනකොට right? අපි තුම මෙහෙමද transaction එකක් වෙනකොට අපි දැන් මෙහෙමනේ. අපි expect කරනවා transaction එකක් වෙන්න ඕනේ කියලා. Transaction එක වෙනකොට තප්පක දෙකක් ඇතුළත transaction එක වෙන්න ඕනේ. Transaction එක වෙන්න ඕනේ කියන එක වෙන්න ඕන දෙයක්. හැබැයි තප්පක දෙකක් ඇතුළත වෙනවා නම් අන්න ඒක nice to have kind of thing නේ. නේද? ඒ කියන්නේ ඒක වෙන්න ඕන විදිය. වෙන්න ඕන දේ transaction එකක් වෙනවා කියන එක තප්පක දෙකක් එක්ක ඇතුළත වෙනවා කියන්නේ ඒක වෙන්න ඕන විදිය. They define how they should be done, right? That's a non-functional requirement. That's how you identify a non-functional requirement. It's a nice to have thing, right? They define how the system should perform. Not what the system should do, they define how the system should perform. Non-functional requirements, qualitative factors we get in. Qualitative factors to performance, right? Scalability. Scalability can performance system may perform currently.
තප්පර දෙයක් ඇතුළ සිිටම් ට්‍රන්සක්ෂන් වෙන්නුවගේ ඉස ඉන්ඩිකේන් ගුඩ් පෆෝමන්ස් රයි ස්කේලබිලිට අපේ සිිටම් එක එක්ස්පෑන් කරන්න පුළන්ද ලොකු සයිසකට ගැන අපේ තියෙන අපි තු සූමය ගත්තහම එක වෙලාට සිියක් ලොගුණනති හැඳු කරන්න පුළන් හැබ මේ එකවා දාහක් ලොගුණනත් හැඳු කරන්න පුළුවන් වෙන්නවා අදස්කෝල් ස්කේල පිටිද අප එල්ම් එසේ ගත්තාම එල්ම් එසගේ පුළුවන් යුසස්ලා එක වෙලාට සියක් ලොග් වෙන්න විතරයි එක ස්කේල පිල් වෙලා තින සියක් ලොග් කරන්න විතරයි දාහකට විතර එක්ස්පන් කරන්නර දුට ඒකට අදාල වෙනම් මේ ගත්තේ දස්කෝල් ස්කේල පිටි එක අපට කොලිටේට ෆක්ටයක් කැපෑසිට වේලබිල්ඩි සිිස්ටම් එක දවසට පැ විසි හතර මැවේලබල් දවස පයි අවුදු තුන්සයට පස් දවස මැලවේලබල් සතිය දවස් හතම වේලබල් රිලාබිලිටිලාබල් මේක සිිස්ටම් එක ගැන අපිට විශ්වාස කරන්න පුළුව රිකාවරබිලි මොනහරි වෙලා ලොස්සයක් වනද සිිටම එක ඩවනති අපිට ඒක ඩේට ටික බැකක් කරගන්න පුළුවන්ගේ මේන්ටනබිලි ඕක මේන්ටන් කරගන්න ලෙස්වේද සිකියටි පැත්ත සිිස්ටම එක සිකියටි කොඳරද හ ඔන්නගේ කොලිටට ෆක්ටර් එක තමා මේ නම් ෆංක්ෂන රික්කාමස් රිලේටෙන් තුර ඒ දේවල් එක රිලේටල මොකල් රික්කාමට තියෙනවා වාට ලේසින් අදරගන්න පුළන් මේක නම් ෆංක්ෂන රික්කාමටක් කියලා රිකමට කඳරගන්න ලේසි දීම ගද එක කොලිට ෆක්ට එක තියෙන්නේ මෙන්න මේ කියන දෙයක් එක් හය තවත් මේ අදුරගන්න ලේසි විදිත්තමා ඉට කම්ස් ඇස කන්ස්ට්‍රේන්් පොඩි ලිමිට්ටයක් එක්ක තමා එන්න ඒගැන කියෙන තප්පක දෙකක් ඇතුළ ට්‍රන්සක්ෂන් එක වෙන්නවා මේක මේ ලැං අපේ සිිටම් එක ලැංවේජස් තුනකින් ඇවේලබල් වෙන්න ඕනේ තුනකින් කියන ලිමිට් එකක් ලිමිටේෂන ඇත්තිෙන හල් සිිස්ටම් එක ඩවන් වඩ පුලො උපරිම ටයිමස් බිදු විනාඩිය සිිටම එක ඩවන් වෙලා තියන්න පුළ උපරිම ටයින්න විනාඩිය මුල් අවුද්ධර ගත්තු තින් ලිමිට් එකත් දාලා තියනනේ සිකට ගත්තාම අපේ පාස්සෝල්ට එක හැම අපින තන් ලොගින් ඩීටල්ස් එන්ක්‍රිප්ටන් නොන වෙන්න මේ වගේ කැරක්ටර්ස් දෙසිය පනසෑ පාවිච්චලා ලිමිට් අත් දාලා තියෙන එක අපි අපි ලිමිට් එකලා ඒවගේ ලිමිට් අත් දාලා තියෙන නම් දැත්සෝෙන් ඉන්ඩිගේෂන් අප නන් ෆංක්ෂනල් රික්වාම Likewise, you can easily identify non-functional requirements, right? But functional requirements diya kamaru ganadi kamaru or non-functional requirement kamaru ganadi anitewa functional diya kamaru ganadi bula. Okay, I think you got the idea about functional and non-functional requirements. Okay, right. There's another thing to notice. Functional lo non-functional diya lapi categorize karamne ape system me kata dala requirements. ඒගන් අපි සිිස්ටම් එකක් දිහා බලපුහාම සිිස්ටම් එකෙන් වෙන දේවල් තප අපි ෆංක්ෂනල් නන් ෆංක්ෂනල් කියලා කැටගරයිස් කරගන්න එහෙම නතුව සිිස්ටම් එක ඩිවලප් කරන ප්‍රසෙස් එකවත් සිිස්ටම් එක පාවිච්චි කරගන්න කට්ටියවත් ඒක ඩිවලප් කරන්න යන කොස්ට එකවත් රයි් ඒ බැක්ග්‍රවන්් ගැනවත් නෙවි අපි දැංගම්කු අපිට රික්කාමට ඇත්තියෙනවා අපේ සිිස්ටම් එක ලක්ෂ පහකින් හද ලිවර කරන්නවා එමනත් මිලියන පහකින් හද ලිවර කරන්න ඕන කිය අපිට සිිස්ටම් එක දිහා බලපුවාම අපිට එකෙන් ගන්න පුළුවන්ද මේ සිිටම් එක ලක්ෂ පහකින් හලපු සිිටම්යක් මිලියන පහකින් හලපු සිිටම් එක කියලා අපිට ගන්න පුළුවන් ඒක දිහා බලපුවාම අපිට තේරෙනවද එහෙම එකක් නැහැ අපි එක්ස්පෙක්ට් කරනවා මේ සිිස්ටම් එක ලක්ෂකින් සිිස්ටම් එකෙන් අපිට ලක්ෂයක් හදපු එකක් කියන්නේ අපිට එන්නේ නැහැ රයිට් ඒක සිිස්ටම් එකට අදාළ දෙයක් නෙමෙයි ඒක ඩෙවලොප්මන්ට් ප්‍රොසෙස් එකට අදාළ දෙයක් හරි ඒතකොට ඒ වගේ දේවල් අපි ෆන්ක්ෂනල් නන් ෆන්ක්ෂනල් කියලා කැටගරයිස් කරන්න යන්නේ නැහැ ඒක හොඳට අයිඩිය එක තියාගන්න සිිටම් එක වෙන දේවල් තම අපි ෆංක්ෂනල් නන් ෆංක්ෂනල් කියලා කටගරයිස් කරන්න එමනතු සිිටම් එක හදන් යන දේවල් සිිටම එක හදන් යන කාලය අපි හතුම අවුද්දකින් හදපු සිිටම් එක සිිටම එක අවුද්දකින් හදන්න ඕන ඒක සිිටම් එකට අදාළ දෙයක් නෙමෙයි සිිටම් එක ඩිවලොප්මන්ට් ප්‍රොසෙස් එකට අදාළ දෙයක් ඒක අපි ෆංක්ෂනල් නන් ෆංක්ෂනල් කියලා කටගරයිස් කරන්න යන්නේ නැහැ හරි ඒක අපිට සිිටම් එක හදන්න ලක්ෂ 10කින් කරන්න ඕන ඒක සිිටම් එකකින් වෙන්න ඕන දෙයක් නෙමෙයි ඒක ඩිවලොප්මන්ට් ප්‍රොසෙස් එකට අදාළ දෙයක් සිිටම එක හදන එක මෙන්න මේ කම්පනයෙන් වෙන්න ඕන ඒක සිිටම් එකෙන් ඩිපික්ටන දෙයක් නෙමේ රයි ඒ දේවල ෆංක්ෂනල් නන් ෆංක්ෂනල් කියලා කැටගරයිස් කරන්නේ නැහැ හරි කැටගරයිස් කරන්නේ මොනවද සිිටම් එකෙන් වෙන්න ඕන දේවල් නැතුව ප්‍රොසෙස් එක නැහැ හරි අන්න ඒ අයිඩියා එකක් තියාගන්න හරි මම හිතනවා කට්ටියට රික්වයර්මන්ට් ඇනලිසිස් එක ගැන අයිඩියා එකක් යන්නදී කියලා ඒක ගොඩක් වැදගත් පාට් එකක් ක්වෙස්චන්ස් වලට ආවම අපි ක්වෙස්චන්ස් ටිකක් කරමු ක්වෙස්චන්ස් කරද්දී රයි ඕකේ අපි ඊළඟ පාට් එකට යනවා සිිටම් ඇනලිසිස් එකේ තවත් පාටයක් තියෙනවා ඇනලිටිකල් ටූල්ස් කියලා. මෙතන ඇනලිටිකල් ටූල්ස් කියන්නේ අපිට සිස්ටම් එක ඇනලයිස් කරන්න පාවිච්චි කරගන්න පුළුවන් මෙවල ෆයිල් ටූල්ස්. මේක ඇතුළේ අපිට තියෙනවා ඩයග්‍රෑම්ස් වගේ, බිස්නස් ඇක්ටිවිටි මොඩලින්, ඩේටා ෆ්ලෝ මොඩලින්, රයිට්? සගලව කිව්වොත් අපි අර කිව්වේ
මේක තියෙන මේන් පාට් එක කියලා data flow diagrams. data flow diagrams එකට එන්නේ මෙන්න මේ පාට් එකට. හරි. එතකොට DFTs එකට එන්නේ කොහේද? system analysis පාට් එකට. හැබැයි මම මෙතනදී data flow diagrams කතා කරන්න යන්නේ නැහැ. මොකද data flow diagrams අපි දෙනම දවසක් කරගෙන නිදාසෙක කතා කරන්න ඕනේ. theory අස්සේ කතා කරලා හරියන්නේ නැහැ. හරි. ඒසම මම ඒක වෙනම ගන්නම්. data flow diagrams පාට් එක. හැබැයි අයිඩියා එකක් තියාගන්න data flow diagrams එන්නේ කොතනද? systems analysis වල system analysis ඇතුළත තමයි data flow diagrams කියන part එක එන්නේ හරිද එතකොට ඒ part එක skip කරලා අපි ඊළඟ part එකට යන data flow diagrams වලින් වෙන ඔක්කොම tutorial එකේ දාලා තියෙනවා මම tutorial එක order එකේ තිබ්බ වුණාට ඒ order එකේ තිබ්බ වුණාට මම ඒක explain කරනවට වෙන model එකට යන්න හරි අපි system design එක කතා කරලා චුටි break එකට යන්න හරි system design system designing කියන්නේ after identifying the requirements this is where we identifying the behavior of the system right අපේ system එකේ කොහොමද අපි මේක develop කරන්න යන්නේ අපි දන්නවා දැන් system එකේ වෙන්න ඕන මේ දේවල් ටික අපි කොහොමද මේ දේවල් ටික implement කරන්නේ කොහොමද මේ දේවල් ටික develop කරගන්නේ මොනවද system එකේ තියෙන ඕන components කොහොමද මේ components එකකින් interact වෙන්නේ වගේ දේවල් diagrams වගේ දේවල් ඇඳලා පාවිච්චි කරලා right identify කරගන්නේ මොන level එකේද system designing phase එකේදී මේක හරියට ගයක් හදනකොට plan එක අඳිනවා වගේ phase එකක් හරිද ගෙදර හදන ගෙදර හදේ ඇත්තටම හැදෙන්නේ නැහැ හරිද plan එක විතරයි හැදෙන්නේ නැත්නම් අපිට 3D model එකක් වගේ දෙයක් computer එකකින් අපි දැකලා ඇති දැන් ඔය Facebook එකේ එහෙම නිකන් ad වල එහෙමත් දානවා මම දැකලා තියෙනවා ඔයගොල්ලන් නම් දැකලා තියෙනවද නැහැ right ගෙවල් වල එහෙම නිකන් structure එක මෙහෙම 3D model එකක් තියෙන්නේ right මෙන්න මේ තියෙන මේ වගේ කාමර තියෙනවා ඔය වගේ 3D model එකක් ගහලා පෙන්නන්න පුළුවන් එන්නේ ඒ වගේ දේවල් ඒ වගේ system එකේ ගෙවල් ගහන්නේ නැහැ system එකේ තියෙන components කොහොමද වැඩ කරන්නේ ඒ දේවල් interact වෙන්නේ කොහොමද වගේ දේවල් අපි අඳිනවා මේ ලෙවල් එකේදී හරිද මේ සිස්ටම් ඩිසයින් එකේ you have two phases logical designing and physical designing කියලා හරි මේකේ phases දෙකක් තියෙනවා logical and physical කියලා logical design එකේ තමයි diagrams වගේ දේවල් ඔක්කොම ටික තියෙන්නේ හරිද ඇත්තටම ඒකේ physical දෙයක් වෙන්නේ නැහැ තනිකර components කොහොමද වැඩ කරන්නේ මේ දේවල් interact වෙන්නේ කොහොමද කියන එක තමයි එතන focus එක තියෙන්නේ diagrams UI ඒ වගේ දේවල් තමයි එතන තියෙන්නේ ඒකට අපි ඉස්සෙල්ලා දැක්ක DFTs අමගේ වස් DFT කියවම සිස්ටම් ඇනලිසිස් වලට පාවිච්චි කරන දෙයක්. හැබැයි ඒක සිස්ටම් ඇනලිසිස් ඇන් ඩිසයිනින් දෙකටම පාවිච්චි කරනවා. DFT ගත්තාම ඇනලිසිස් වලට විතරක් නෙමෙයි ඇනලිසිස් ඇන් ඩිසයිනින් ස්ටේජස් දෙකේම මේ DFTs කියන පාවිච්චි කරනවා. හරි? ඒක DFT වගේ ඩයග්‍රෑම්ස් පාවිච්චි කර ගන්න පුළුවන්. ER ඩයග්‍රෑම්ස් අපි ඩේටාබේස් වලදී කතා කරනවා ER ඩයග්‍රෑම්ස්. ER ඩයග්‍රෑම්ස් පාවිච්චි කර ගන්න පුළුවන්. හරි? වෙන මොකක් හරි ඩයග්‍රෑම් එකක් ඔය ටිකම වෙන්න ඕනේ නැහැ. අපි ඉස්සෙල්ලා දැක්ක බිස්නස් ප්‍රොසෙස් ඩයග්‍රෑම් එක. ඒ වගේ ඩයග්‍රෑම්ස් වගේ දේවල් හඳ ගන්න පුළුවන් ලොජිකල් ඩිසයින් එකේ. That's a logical behavior, logical representation of the system. Then we have the physical designing. Make up from the idea that we logical design in the game, the physical design in the game, so in the physical designing, we define like the physical things, not the factual system, right? But we design the physical things like the user interface. User interface, we user interact interact ඒක ෆිසිකල් පාර්ට් එක. යූසර් ඉන්ටර්ෆේස් එක ඩිසයින් කරනවා. අපි ගත්තාම අපේ වෙබ්සයිට් එකක් ගමු. අපේ අපේ sorry අපි හිතුව software එකක් කියලා. අපේ software එකේ ඉන්ටර්ෆේස් එක මෙහෙමයි. මේකේ මෙන්න මෙතන මෙහෙම බටන් එකක් තියෙනවා. මෙන්න මෙතන මෙහෙම ෆෝම් එකක් තියෙනවා. මේකේ මෙහෙම ඉමේජ් එකක් තියෙනවා. මෙතන මේ ලේඅවුට් එකක් තියෙනවා. right මේකේ මෙන්න මේ හරිය කලර් එක මේකයි. මේ හරිය මෙහෙම දේවල් ටිකක් තියෙනවා. ඔන්න ඔය විදිහට අපි ඉන්ටර්ෆේස් එක ඩිසයින් කර ගන්නවා. ඒ වගේම මේ බටන් එක ක්ලික් කරපුවාම මෙයා මෙන්න මෙහෙම තව page එකකට යන්න ඕනේ. මේ page එකේ look එක මෙහෙමයි. මේකේ මෙතන මෙහෙම එකක් තියෙනවා. මෙහෙම මෙහෙම ගැලරි ටිකක් තියෙනවා. ඔන්න ඒ විදිහට ලුක් එක කොහොමද එන්නේ කියලා ඩිසයින් කරගෙන අර පේනවා user interface design UI design user interface and UX design ඔන්න ලියන UI and UX design එක නේද මෙන්න මෙතනට හරි data designing කියන්නේ අපේ system එකේ තියෙන data මොන structures වලින්ද තියෙන්නේ data කොහොමද system එකේ play එකට මෙතන යන්නේ හරි process designing අපේ system එකේ මොනවද process තියෙන්නේ අපි company එකේ වැඩ වෙන විදිහක් තියෙන්න පුළුවන් ඒක කම්පැනි එකේ වෙන වැඩ විදියටම අපිට අපේ software එක run කරන්න මොනවද? එහෙම නැත්නම් අපේ software එකකින් කම්පැනි එකේ වෙන වැඩ ටික වෙනස් විදියකට කරන්න සලස්වන්න ඕනේ. කොහොමද මේ processes ටික rearrange කරන්න? අපි කියනවා business process rearranging කියලා. Sorry. business process yeah business process organizing වගේ වචනක් තියෙනවා මට හරියටම වචන නැහැ. අදගත් නැහැ. Sorry business process restructuring. Okay? ඒ වගේ දේවල් අපිට කරගන්න පුළුවන්. Okay? එතකොට ඒ දේවල් අපි කරනවා මෙන්න මේ ලේයර් එකේ හරි බිස්නස් එකේ වෙන දේවල්
කොහොමද වෙන්නේ කියන එක. හරි. ඊපස්සේ ෆිසිකල් ඩේටාබේස් ඩිසයින්. ෆිසිකල් ඩේටාබේස් ඩිසයිනින් කියන්නේ අපේ කම්පියුටර් අපේ සිස්ටම් එකේ අනිවාර්යෙන් තියෙනවා ඩේටාබේස් එකක්. රයිට්. ඩේටාබේස් අපි ඩේටාබේස් වලට ආවම කතා කරනවා ඩේටාබේස් කියන්නේ ටේබල්ස් ගොඩක් එකතුවක්. රයිට්. මේ ටේබල්ස් ටික ඩිසයින් කරගන්නවා මෙන්න මේ ෆිසිකල් ඩිසයින් එකේ. ටේබල්ස් වල ස්ට්‍රක්චර් එක අපේ ඩේටාබේස් එකේ තියෙනවනේ ටේබල්ස් මොනවාද? රයිට්. කොහොමද ටේබල්ස් අතර රිලේෂන්ෂිප්ස් තියෙන්නේ කියන එක අපි ඩිසයිඩ් කරගෙන මේ ටේබල්ස් ඇත්තටම MySQL වගේ පාවිච්චි කරලා MySQL වගේ පාවිච්චි කරලා මේ ටේබල්ස් ටික ඩිසයින් කරගන්නවා නැත්නම් ක්‍රියේට් කරගන්නවා මේ ලේයර් මේ ලෙවල් එකේදී. හැබැයි ටේබල්ස් ක්‍රියේට් කරගත්තාම ටේබල්ස් වල ඩේටා දාගන්නේ නැහැ. ඩේටා දාගන්න ඉල්ලක් වෙන්නේ නැහැ. ටේබල්ස් වල ස්ට්‍රක්චර් අපි නිකන් ලයින්ස් ගහලා ටේබල්ස් ටික ආනේ ඕගොල්ලෝ එකවුන්ටින් කරනවා නම් ඔය එක්සෑම් එකට කලින් කොලේ අරගෙන මේව ටික ගහන්න මගු ටික ගහන්න අන්න ඒ වගේ දේවල්. හරි. කවුන්ටින් කරන කට්ටිය මම හිතන්නේ කරන ඇති වැඩි. නිකන් එක්සෑම් එකට කලින් ඔයගොල්ලන්ගේ ටේබල්ස් වල ස්ට්‍රක්චර් ටික දාගන්න. අන්න ඒ වගේ දේවල් තමයි මෙතන මේ ෆිසිකල් ඩේටාබේස් ඩිසයිනින් කියන්නේ. ඩේටාබේස් එකේ ඩේටා නැතුව ටේබල්ස් ටික විතරක් ගහගන්න. හරි. ඒකත් වෙනවා ෆිසිකල් ඩිසයිනින් ස්ටේජ් එකේ. ඕකේ. රයිට්. ඔය දෙන්නේ ඩිසයිනින් ස්ටේජ් එක. Then we have the development stage. Development stage is where actual development is carried out. මං කියවා programming language එක පාවිච්චි කරලා ඇත්තම system එක develop වෙන්නේ development stage එකේදී. System එක හදන්නේ development stage එකේදී. Okay? ඒක ගැන ලොකුවට කතා කරන්න දෙයක් නැහැ. Okay? Then we have the system testing and integration. Right, okay. අපි එහෙම නොද ඊළඟට system testing well down okay system development life cycle ඊළඟ stage එක system testing okay system testing කියන එක the name itself suggests testing whether we have built the right thing if what we have built is working අපි හදපු දේ හරියට වැඩ කරනවා අපි හදලා තියෙන දේ හරියද අපිට ඕන කරපු දේද අපි හදලා තියෙන්නේ කියලා decide කරන එක තමයි system testing කියලා කියන්නේ හරිද එතකොට මේකෙදී system testing එක වෙන levels දෙකක් තියෙනවා actually there are two types of testing mainly two types of testing white box testing and black box testing white box testing and black box testing so white box testing actually make a white box kiyana already hitarana transparent box kiyala right white box kiyana meka transparent box inna what do you mean by transparent let's assume you have your system okay you have your system and it has like multiple components inside of it right so this is your system right these components work together to like provide an output මෙන්න මේ විදිහට දාලා මේක මොකක් හරි output එකක් එනවා. right මේ තියෙන inputs ටික. මේකට system එකට inputs ටිකක් දෙනවා. මේ තියෙන වාගේ system එක right අපි මොකද කරන්නේ මේ system එක cover කරනවා box එකේ. මේ system එකට එළියෙන් දානවා box එකක්. ඒක උඩින් box එකක් දානවා. අපි මේ system එකේ එළියෙන් glass box එකක් දැම්මොත් මොකද වෙන්නේ? system එකේ box එකක ඇතුළට වැටෙනවා. ග්ලාස් බොක්ස් එකකට දැම්මම වෙන්නේ සිස්ටම් එක ඇතුලේ ඉන්න දේවල් ටික අපිට තාම පේනවනේ නියම් නාවල් ටැංකි එකකට දැම්ම කියන සිස්ටම් එහෙම ඉදන්න බෑ දැන් සිස්ටම් එක මාල් ටැංකියකට දාන්න නෑ අපි නියම් පොඩි ඇසම්ෂන් එකක් දාමු රයිට් මෙන්න මේ වගේ සිස්ටම් එකකට නියම් බොක්ස් එකක් දානවා ඒ බොක්ස් එක ට්‍රාන්ස්පරන්ට් you can still see what's inside of the system what's going on inside of the system right white box testing suggests a testing done in that nature ඒ කියන්නේ මෙහෙම සිස්ටම් එකේ බොක්ස් එකක ඇතුලේ දාලා ටෙස්ට් කරනවා කියන එක නෙමෙයි ඔතන මීන් කරන්නේ ඒ කියන්නේ අපි මේ සිස්ටම් එක කවර් කරගත්ත දින් ට්‍රාන්ස්පරන්ට් බොක්ස් එකේ නෙමෙයි සිස්ටම් එක ඇතුලේ තියෙන බිහේවියර් එක අපිට පේන විදියට හරි සිස්ටම් එක ඇතුලේ වෙන බිහේවියර් එක අපිට පේන විදිය අපි ටෙස්ටින් එක කරනවා නම් we call it white box testing that we know in this we know what is going on inside of the system we know the internal behavior of the system we know how the coding is done in the system how the components are working with each other how data is flown inside of the system we know everything right if we have an idea about how the system is working and we are testing the system it is called white box testing this is mostly done by the programmer සාමාන්‍යයෙන් software එක develop කරන programmer විසින් එයා develop කරපු code එක හරියට වැඩ කරනවාද එයාගේ components අතර හරියට interact වෙනවද ඒ components හරියට integrate වෙලා තියෙනවද වගේ testing කරන්න අපි පාවිච්චි කරනවා white box testing හරිද we call white box testing as a low level testing this is a low level testing why low level we go in deep we see the details of the system we see the deep details about the system how everything is working so it's called a low level testing right
So at the lowest level, we have like small components, right? These components are developed using programming languages, and we are testing the behavior of like the behavior, like how these components are working. That's a white box test. Okay, got the idea? ඒරා මේ වයිට බොක්ස් ටෙස්ටින් වල එන්න මේක කම්පෝනන්ට්ස් එකෙන් එක වෙන්නත් පුළුවන් කී පැක් ඉන්ටග්‍රේට් කරලා වෙන්නත් පුළුවන් කෝඩ් ලෙවල් එකේ ටෙස්ටින් එක තමයි මෙතන වෙන්නේ. This is done by the program. White box testing is done by the program. ඔය දේවල් highlight කරගන්න. The type of testing done with the tester having an idea. The tester having an idea about the internal structure of the system is called white box testing. Simply saying. Which includes codes, data structures, algorithm is called white box testing. It includes codes, right? All algorithms, how data structures, how what is the structure of data, data structures කියන එක අපි programming වලදී වෙනම deep කතා කරනවා අපේ syllabus එකේ නැති වුණාට right ඒක වෙනම පාට idea තියෙන data වල structure එක කියලා right this is called white box testing. The tester of the system is required to have a programming knowledge. මේ මේක කරන්න නම් මේකේ testerට programming knowledge එකක් තියෙනවා. The tester needs to have a programming knowledge. Otherwise, you can't do a white box testing. That needs to be done. You need to have an idea about that as well, right? The tester needs to be a programmer. Now, doesn't need to be a programmer. He or she should have a programming knowledge. Okay, programming an idea. This is a low level testing. Highlight those things. Okay, that's about white box testing. And oops, my bad. Right. Let's assume we put our system inside of a like a black box, right? We put a box out like a system make a routine box and it is a black box. What's the thing with the black box? If you put a black box around your system, will you be able to see what's inside of the system? No. What can you see? What's coming into the system and what's going out of the system? A system make an input, so system making output, right? Unlike a with theater. සිස්ටම් එක ඉන්ටර්නල් බිහේවිය ගැන කන්සිඩර් කරන්නේ නැතුව ඇතුලේ වෙන්නේ මොකක්ද කියලා බලන්නේ නැතුව සිස්ටම් එකට එන ඉන්පුට් සහ සිස්ටම් එකේ ප්‍රොඩියුස් වෙන අවුට්පුට්ස් ගැන විතරක් කන්සිඩර් කරලා කරන ටෙස්ටින් එකකට අපි කියනවා බ්ලැක් බොක්ස් ටෙස්ටින් කියලා. දැන් මේක ඉන්ටර්නල් බිහේවිය අපි බලන්නේ නැති නිසා කෝඩ්ස් වගේ දේවල් ටෙස්ට් වෙන්නේ නැහැ. රයිට්? මේකෙදි බලන්නේ සිස්ටම් එකට දෙන ඉන්පුට් එකට දාලා අවුට්පුට් එක එනවාද? ඒ කියන්නේ සිස්ටම් එක කස්ටමර්ට ඕන කරන විදිහට තියෙනවාද? අපිට ඕන කරන අපි දෙන ඉන්පුට් එකට අදාළව අපිට ඕන කරන අවුට්පුට් එක හම්බ වෙනවාද? අන්න ඒ වගේ දේවල් තමයි මෙතනදී චෙක් වෙන්නේ. We check whether do we get the correct output for the correct for the inputs that we give. If it is if it is a system that we like it is if it is the system that is required by the customer, whether we have built what is required by the customer, that is done under black box testing. Okay? Black box testing එකේ එතකොට මේකට අපිට ප්‍රෝග්‍රෑමින් නොලෙජ් එකක් ඕන වෙන්නේ නැහැ. Like previously we saw the white box testing required programming knowledge, but for the black box testing you don't need a programming knowledge. Why? We don't need the internal behavior, therefore it can be done by typically the black box testing is done by the quality assurance team of a company. There's a team called quality assurance team. So they test whether the system that we built is up to the expected quality. අපි හදන software එක ඕන කරන quality එකෙන් තියනවද කියලා check කරන්න වෙනම team එකක් ඉන්නවා quality assurance team එක කියලා. මේ quality assurance team එක විසින් යන්න පුළුවන් මේ black box testing එක කරන්න. එහෙම නැත්නම් it can be the customer. සමහරක් වෙලාවට customer විසින් මේ testing එක කරනවා යන්න පුළුවන්. So white black box testing can be done by QA or the customer. But white box can be done by the program. මේක කරන්නේ programmer විසින්. Have that idea. Okay, my idea again. Then we have another thing to discuss about the test cases. Test case yanne api system mage test karanawata apita hitena hitena dewal test karanna ha. Hari apita thora test karanawata apita podi guideline ekak thiyenawa. Api monada system mage test karanna one. E testing ekak karanawata kohomada karanna one kiyala podi guideline ekak thiyenawa. Hari one guideline ekak දෙන්නේ අපිට මේ කියන ටෙස්ට් කේසස් වලින් බං මේ පොඩි ડોකියුමන්ටේෂන් එකක් තියෙනවා. We call it as a test case documentation. So a test case document contains multiple test cases. So each of these rows is called a test case. So this is a test case. හරි බං පළවෙනි එක කියනවා launch the application, right? මෙන්න මේකේ ඉන්පුට් ටික දෙන්න. We expect these outputs and when we did the testing, this was the actual outcome, right? That means whether we can indicate whether the test was a pass or a failure, right?
So it's like a guidance. That's a guidance to give, like for us to do the testing. Test take karana kiyana test take karanna thiyena guidance ya test case ekak. Okay. Okay, that's a test case. So we discussed there are two types of testing, white box and black box. White box and black box kiyala testing wage deyak thiyena. And there are actually this is like types of testing. And there's a set of levels of testing. There are four levels of testing. The first level, otherwise the lowest level, we call unit testing. Then we have integration testing. Then we have system testing. And then we have acceptance testing. There are different levels of testing. So the bottommost parts we call them as low level testings, and the topmost parts we call them as high level testing. ඔය විදිහට අපේ testings levels හතරකට වෙනවා. Unit testing, integration testing, acceptance testing. මම එකින් එක idea එකක් දෙන්නම්. When you take unit testing, I said that when you are developing a system, you are developing as a set of components. To develop each component separately. චුටි චුටි components ගොඩක් තමයි අපි develop කරන්නේ system එකක් හදනකොට. හරි. මේ එක එක component එකට අපි කියනවා unit එකක් කියලා. හරි. මේ component එක component එකට අපි කියනවා unit එකක් කියලා. මේ units අපි වෙන වෙනම test කරනවා. If you are testing each unit for their behavior. අපි මුලින්ම මේ unit එක අරගෙන මෙයා හරියට වැඩ කරනවා කියලා බලනවා. මෙයා වරගෙන මෙයා හරියට වැඩ කරනවා කියලා බලනවා. මෙයා වරගෙන මෙයා හරියට වැඩ කරනවා කියලා බලනවා. ඔය විදිහට එක එක unit එක වෙන වෙනම අපි test කරනවා නම් we call it as unit testing. Unit a test කරනවා නම් අපි කියනවා unit testing. Okay. Right. ඊට පස්සේ unit වෙන වෙනම test කරා. දැන් ඔය unit testing එක ගත්තාම මේක එක unit එකක් විතරනේ තියෙන්නේ. සම්පූර්ණ system එක නෙවෙයි. හරි. එතකොට මේක සාමාන්‍යයෙන් test කරන්නේ programmer විසින්. Done by the programmer. Done by file metana namari. This is done by program. Unit testing is done by the program. Done by programmer. File IA programmer tama unit ekak gana idea tiyenne. Ewa integrate karana widiya dannaya. Eya tama testing ekak. ඊට පස්සේ what do we do we integrate some of the components we get together some of the components and test whether they work together මේ set එක integrate කරලා බලනවා හරියට වැඩ කරනවාද දැන් අපේ set එකත් එහෙමනේ අපි හිතමුකෝ set එක පාඩම් කරන්න දෙනවා කට්ටියව ගෙදර ඉඳගෙන තනියම පාඩම් කරන්න ගියොත් ලස්සනට බබාගේ පාඩම් කරනවා set එක set වෙලා පාඩම් කරන්න ගියාම පැය තුනක් පාඩම් කරන්න set වුණොත් පැයක් විතර පාඩම් කරයි පැය විනාඩියක් පැය දෙකක් විතර මොකදන්නේ කරන්න දින ඔක්කොම දේවල් ටික අනිත් ටික කරයි right තනි තනියෙන් set එක වැඩ කරන්න පුළුවන් unit දැන් මේ units තනි තනියෙන් වැඩ කරන්න පුළුවන් හැබැයි මේ වගේ integrate කරපුවාම set එක එකට set කරපුවාම සමාන කාලෙට වැඩ කරන්න දෙන්න පුළුවන් හරි ආ ඒ විදිහට set එක integrate කරලා පස්සේ සැකේට වැඩ කරනවාද කියලා බලන්න අපිට තියෙනවා ඊළඟට integration testing that's called integration testing okay so in the integration testing you need to combine the units together so the So still we are testing the components, right? So you have to have a programming knowledge. Components ටික එකට integrate කරන්න programming knowledge එකක් තියෙනවා. ඒවා වැඩ කරන විදිය තේරුම් ගන්න ඔයාලට programming knowledge එකක් තියෙනවා. So therefore this is also done by the programmer, right? This is also done by the programmer. Okay. Okay, ඔය විදිහට feedback integrate කරලා then we integrate the complete system. Then we get the complete system, right? සම්පූර්ණ සිස්ටම් එකම එක ඕවර්ඕල් තනි සිස්ටම් එකක් විදියට අරගෙන ඒක ටෙස්ට් කරන්නත් අපිට පුළුවන්. ආ that is called system testing. If you are combining all the components as one system and testing for their behavior, it is called system testing. Now in this case after the system is like unified together, however, this testing can be done by the programmer itself. However, මේක ප්‍රෝග්‍රෑමර් විසින් කරන්නත් පුළුවන්. ඔක්කොම ටික කම්බයින් කරලා පස්සේ ආයෙත් වැඩ කරනවා කියලා බලන්න ප්‍රෝග්‍රෑමර් විසින් කරන්නත් පුළුවන්.
And also can be done by the company's quality assurance team. So this can be done by the programmer or the quality assurance team. Okay. System testing is done by either the programmer or the quality assurance team. Programmer විසින් කරනවා නම් code level එක check කරනවා. Quality assurance team එක විසින් කරනවා නම් inputs and outputs විතරයි check කරන්නේ. හරිද? මෙන්න මේ quality assurance team එක test කරන්නේ මෙන්න මේ වගේ දේවල්. මෙන්න මේ inputs එක දෙන්න මේකට අදාළ මේ output එක හම්බුණාද? අන්න ඒ වගේ දේවල් තමයි ඒගොල්ලෝ test කරන්නේ. හරිද? හැබැයි programmer විසින් ගත්තාම code level එක test කරන්නේ. ඒක ඒක වෙනම deep level එක testing එකක් වෙන්නේ. මේ විදිහට ගත්තාම මේ variable එක මෙහෙම change වෙනවාද? මේකට මේ value එක එනවාද? Right? ඒ වගේ level එකක්. හරිද? ඒක deep අපි Python name එක කරද්දී ඔයාලට තේරෙයි. ලොකු වෙන කතා ගන්න නැහැ. කෝඩ් ලෙවල් එක තමයි ප්‍රෝග්‍රෑම් ටෙස්ට් කරන්නේ. හැබැයි quality assurance team එක මෙන්න මේ වගේ input දීලා ඒකට දාලා output එක බලන්න. හරි. ආ, ඒක කියන්නේ system testing. හරි. ඊට පස්සේ අපේ product එක දැන් හරි ready. හැබැයි ready කියලා එකපාර දෙන්න බෑ. දැන් මෙතනදී system එක හරියට වැඩ කරනවද කියලා test උනා. හරි. දැන් system එක හරියට වැඩ. හැබැයි system එක හරියට වැඩ වෙලා මදි. අපි හදපු සිස්ටම් එක කස්ටමර්ට ඕන කරන සිස්ටම් එක වෙන්න ඕනේ. සිස්ටම් මේ වැඩ කරන සිස්ටම් එකක් කස්ටමර්ට දුන්නට වඩාක් නෑනේ. ඌට ඕන කරන සිස්ටම් එක නෙමෙයි නේද? රයිට්? ඌට ඕන වෙන දෙයක් අපි දෙන්න තව දෙයක්. එහෙම වෙලා හරියන්නේ නෑනේ. එතකොට අපි දෙන සිස්ටම් එක ඇත්තටම කස්ටමර්ට ඕන කරපු සිස්ටම් එකද කියලා ටෙස්ට් කරන්න අපිට තියෙනවා acceptance testing. රයිට්? acceptance testing the topmost level the highest level testing acceptance testing it is done by the It can be done by the QA, company's quality assurance team. Quality assurance team main test karanda puluwan or by the customer itself. Right? Acceptance testing can be done by the company's QA or the customer itself. That's called acceptance testing. And under acceptance testing, we are testing whether we built the right thing. Right? Whether we built what the customer wants. That's the acceptance testing. Okay? Edur agattu din. මෙන්න මේ ලෙවල් එකට වෙනකම් මේ ප්‍රෝග්‍රෑම් ඉන්වෝල් වෙලා තියෙන සෙට් එක තියෙනව නේද? ඔන්න ඔය සෙට් එකට පාවිච්චි වෙනවා අපි මොනවද? මේ කියන white box testings ටික. හරිද? So මේවා low level මේ ප්‍රෝග්‍රෑම් ඉන්වෝල් වෙලා තියෙන තැන් වලට අපි පාවිච්චි කරනවා white box testing. මේ QA team එක customer ඉන්න තැන් වලට අපි පාවිච්චි කර ගන්නවා. මම එක වෙන පාටක් දා ගන්නවා. QA team එක customer ඉන්න තැන් වලට දා ගන්නවා black box testing. මේ වලට පාවිච්චි කරනවා black box. Right? මේ low level level එකට අපි වාචික කරනවා white box. So these are called white box testings. ඒකට අපි එන ඇදි මෙන්න මෙතන white box testing use කරන්නත් පුළුවන්, black box use කරන්නත් පුළුවන් system testing එකේදී. හැබැයි මේ යට තියෙන ඔක්කොම white box, මේ උඩට වෙන්න ඔක්කොම black box. ඒකට අපි එන ඇදි black box කියන්නේ උඩට වෙන්න තියෙන ඒවා. ඒවලට so black box we call them as high level. As we go down we call these as low level. හරිද? ඔන්න ඔය තමයි system testing mechanisms ටික. හරිද? මේ ලෙවල්ස් අපිට මේන් එක කැටගරයිස් කරන්න පුළුවන් වයිට් බොක්ස් ඇන් බ්ලැක් බොක්ස් කියලා ලෙවල්ස් හතරක් තියෙනවා. මේ ලෙවල්ස් හතර ගැන අයිඩියා තියාගන්න. මේ ලෙවල්ස් වල යූස් වෙන්නේ වයිට් බොක්ස් ද බ්ලැක් බොක්ස් ද කියන එක යූස් අයිඩියා තියාගන්න. ඒක එක ටෙස්ටින් එක ගන්න ප්‍රෝග්‍රෑම් එක විසින්ද, QA එක විසින්ද, කස්ටමර් විසින්ද කියන එක අයිඩියා තියාගන්න. ඕකේ. And also there's a small other thing to be discussed under acceptance testing. I said acceptance testing can be Can be done by the QA, can be done by the QA or the customer. It can be done by the customer or the QA. If it is done by the quality assurance team, we call it as alpha testing, right? We call it as alpha testing. Api acceptance testing එක company ke visin karanawa na. Api kiyana alpha testing. We are checking whether it is suitable to be used by the customer. If it is done by the customer, we call it as beta testing. Beta testing එක වෙන්නේ final product එක නෙමෙයි අපි දෙනවා customer beta version කියලා එකක්. හරිද? customer ටික කාලයක් use කරගන්න beta version එක කියලා එකක් දෙනවා. customer දෙනවා මේක ටික කාලයක් use කරන්න. use කරලා බලලා අපිට කියන්න මේකේ මොනවා හරි change වෙන්න දෙයක් තියනවාද? මේකේ ඔයාලට ඕන කරන විදිහට තියෙන්නේ. එහෙම නැත්නම් සම්පූර්ණයෙන් වෙනස් මොනහරි අලුත් රික්වයර්මන්ට්ස් මේකට ඇඩ් වෙන්න ඕනේද මේකේ මොනහරි ඉෂුස් තියනවාද කියලා බලන්න කියලා අපි ආට දෙනවා බීටා වර්ෂන් එකක්. වාටලන් මතකද දන්නේ Windows 11 එක එනකොට Windows 11 එක මුලින්ම ආවේ Windows 11 බීටා වර්ෂන් කියලා. ඒ කියන්නේ මුලින්ම ඩෙවලොපර්ස්ලාට සාමාන්‍ය යූස් කරන කට්ටියට රයිට් යූස් කරලා බලන්න ඒගොල්ලෝ දුන්න ෆ්‍රී වර්ෂන් එකක්. ඔයගොල්ලෝ මේක අරගෙන යූස් කරලා බලන්න ටික කාලයක් යූස් කරලා අපිට කියන්න මේකේ මොනහරි ඉෂුස් තියනවාද තියෙනවා නම් අපි මේක ඉම්ප්‍රූව් කරලා ඔයාලට ෆයිනල් වර්ෂන් එක කාලෙකින් දෙන්නම්.
එතකම්මකට යස් කල අපිට ෆීඩබක් ඇත් දෙන්න අන්න ඒ විදියට වර්ෂණයක් දෙනවා එන්න එකට අපිනවා බේටා වර්ෂණය කියලා හරි ඒතකොට ඒ කස්ටමර්ට දීලා ටෙස්ටින් එක කරනවාට අපි කියනවා බේටා ටෙස්ටින් කියලා ඕකේ සෝ දෙර් ආර් ටූ ටයිප් ඔෆ් ඇක්සෙප්ටන්ස් ටෙස්ටින් ඇල්ෆා ටෙස්ටින් ඇන් බේටා ටෙස්ටින් ඕකේ මම ඉතන කට්ටියට ක්ලියර් ඇති ඕකේ රයිට් සෝ දෝස් ආර් ද සිස්ටම් ටෙස්ටින් මෙකැනිසම්ස් රයිට් Then we come to system implementation, last part, system implementation. Right. System implementation කියන්නේ finally product එක හදලි කරයි. Sorry, finally product එක හදලි කරයි. Customer hand over කරන phase එක. එහෙම නැත්නම් ගිහිල්ලා system එක establish කරන phase එක. System එක run කරන්න පුළුවන් විදිහට set කරන phase එක. අවුල මේක කරන්න පුළුවන් විදි කීපයක් තියෙනවා. Direct implementation, parallel implementation, phased implementation, and pilot implementation. Right? First one is the direct implementation. In the direct implementation, so what we are going to do is we are going to replace our old system with our new system. These are like depicting the ways that we can replace it. System replace ඩිරෙක් ඉම්පලිමෙන්ටේෂන් එකේදී ඕල් සිස්ටම් එක ඕවර් ද නයිට් එකපාර ඕෆ් කරලා දාලා ඒක යූස් කරන එක නවත්තලා දාලා එකපාර අලුත් සිස්ටම් එකට මාරු වෙන්න කියලා. ඒ තමයි ඩිරෙක් ඉම්පලිමෙන්ටේෂන් එකේදී වෙන්නේ. පරණ සිස්ටම් එකේ පරණ හත්තුව අලුත් එකට මාරු වුණා. ගොඩක් වෙලාවට අපේ සෙට් එකත් එන්නේ රයිට් මොකක් හරි අන්තිමට සෙට් එක කපල් දෙයක් ඉන්නවා රයිට් එකපාර රයිට් කිසිම හේතුවක් නැහැ එකපාර බූට තියෙනවා අනිත් අලුත් දවසේ ඊළඟ දවසේ අලුත් එකෙක් එක්ක. ඒ වගේ සීන් එකක් අන්න ඒ වගේ තමයි ඩිරෙක්ට් ඉම්ප්ලිමෙන්ටේෂන් එක. හරිද? ඔය වගේ දෙයක් වෙන්න පුළුවන් උතන. ඔය ඩිරෙක්ට් ඉම්ප්ලිමෙන්ටේෂන් එකේ සීන් එක මේකයි. අර අපි පරණ සිස්ටම් එක කෙලින්ම කට් කරලානේ අලුත් එකට මාරු වෙන්නේ. එතකොට අපි දන්නේ අලුත් සිස්ටම් එක කොහොමද කියලා. අලුත් එක මොන වගේද කියලා අපි දන්නේ නැහැ. පරණ එක නිකන් මොකක් හරි අවුලක් තියෙන නිසා තමයි මාරු වුනේ. හරිද? හැබැයි අලුත් එක මොකක් අලුත් එක මොන වගේයක්ද කියලා අපි දන්නේ නැහැ. රයිට්? ඒකට අලුත් එකේ මොන හරි ඉෂුස් තියෙන්න පුළුවන්. අලුත් එක ඉෂුව එකක් තිබ්බොතින් අපි මොකද කරේ පරණ එක එකපාර කට් ඔෆ් කරලා එකපාර අලුත් එකට මාරුවේ right එතකොට පරණ එක ආයේ නැහැ හරිද පරණ එකට ආයේ මාරු වෙන්න බැහැ අලුත් එක යවුලක් තියෙනවා නම් පරණ එකට මාරු වෙන්න විදියක් නැහැ අන්න එතන ඉෂුව එක right ආ එතකොට මේක high risk හරිද if there's a high risk of changing this is not suitable ඇයි රිස් එකක් තියෙන ලාට අලුත් එකට මාරු වුණාට පස්සේ අලුත් එක කේස් එකක් ගියොත් පරණ එකට මාරු වෙන්න බෑ. එතකොට හයි රිස්ක් එකක් තියෙන තැනක් නම් කම්පැනි එකට ලොකු ෆේලියර් එකක් වෙන්න පුළුවන් තැනක් නම් අපිට ලොකු ලොස් එකක් වෙන්න පුළුවන්. ඇයි අපිට ෂුවර් නැහැ අලුත් එක මොන වගේද කියලා. හරිද? මොනවායි මේක කේස් එක දිහේ. It is not suitable for high risk projects. හරිද? Direct implementation is not suitable for high risk projects. හරිද? හැබැයි මේ අපි දුමු එච්චර රිස්ක් එකක් නැති සීන් එකක් කියලා. අපි ගමු නිකන් අර හන්දියේ තියෙන සිල්ලර කඩේට දානවා එකපාර පොයින්ට් ඔෆ් සේල් සිස්ටම් එක, කම්පියුටරයිස් සිස්ටම් එක. හන්දියේ සිල්ලර කඩේට ඉතින් ලොකු සීන් නැහැ නේ. උට තිබ්බට දෙහෙට වැඩිය අලුතෙන් මොකක් හරි කම්පියුටරයිස් සිස්ටම් එකක් දාන එක උට ඇත්තටම හොඳයි නේද? ඒකට පොරට පුළුවන් එකපාර කලින් තිබ්බ එක නවත්තලා අලුත් එකට මාරු වෙන. ඒක අවුලක් නැහැ. එහෙනම් අපි දුමු ගෙදරට සිකියුරිටි සිස්ටම් එකක් දානවා. ලොකු රිස්ක් එකක් නැහැ නේ. ගෙදර සිකියුරිටි එකක් තිබ්බම නැත්තම් බල්ලා විතරක් නම් හිටියේ හරිද? එතකොට අලුතෙන් CCTV කැමරා එකක් දානවා කියන එක ලොකු රිස්ක් නැහැ. ඒ කියන්නේ පරණ සිස්ටම් එක නවත්තන කියලා බල්ලව මගලා CCTV දානවා කියන එක නේ මං කියන්නේ නේද? බල්ලා ඉදේ නේද? සිස්ටම් එකක් නැතුව තිබිලා එකපාර සිස්ටම් එකක් දානකොට කිසි ප්‍රශ්නයක් නැහැ. හරි රිස්ක් නැහැ නේ. ඒ වගේ වෙලාවට ඩිරෙක්ට් ඉම්ප්ලිමන්ටේෂන් එක ඕකේ. හැබැයි අපි දුමු ස්ටොක් මාකට් එකට වගේ සිස්ටම් එකක් ඉම්ප්ලිමන්ට් කරනවා කියලා. ස්ටොක් මාකට් එක කියන්නේ ලොකු ට්‍රාන්සැක්ෂන්ස් ප්‍රමාණයක් දවසකට වෙනවා. දවසකට නෙමෙයි පැයක් ඇතුළත සෑහෙන වෙන්න පුළුවන්. ඔය වගේ සිස්ටම් එකක් පැයක් නෙමෙයි පැය භාගයක් විනාඩි 10ක් ඩවුන් වුණත් සමහර වෙලාවට කම්පැනිස් වලට මිලියන ගණනක් ලොස් වෙන්න පුළුවන්. ඒතකොට ඒ වගේ වෙලාවකට අපිට ඔය වගේ ඩිරෙක්ට් ඉම්ප්ලිමන්ටේෂන් එකක් දාන එක සූටබල් වෙන්නේ නැහැ. ඕකේ? ඒ අයිඩියා එක තියාගන්න. Then we have parallel implementation එක. Parallel implementation එකේ මොකද කරන්නේ? අපි පරණ එකක් ටික කාලයක් රන් කරන ගමන් අලුත් එකක් ටික කාලයක් රන් කරලා බලා ගන්න කවුද හොඳ? හරිද? පරණ එකට වැඩි අලුත් එක හොඳයි නะ ෂේප් එකේ පරණ එකව කපලා දාලා අලුත් එකකට මාරු වෙනවා හරිද ඕක තමයි පැරලල් ඉම්ප්ලිමන්ටේෂන් එකේ වෙන්නේ හැබැයි මේකේ සීන් එක තියෙන්නේ රයිට්
දෙකම එක පාර මේන්ටේන් කරන්න යන්න වෙනවා. වැඩ දෙක වෙනවා. කලින් ගත්තාම එකක් නම් මේන්ටේන් කරේ, දැන් දෙකම මේන්ටේන් කරන්න යන්න වෙනවා. පොඩ්ඩක් මැද්දෙන් අවුල් යන්න පුළුවන්, වැඩ ඩබල් වෙනවා, රයිට්? ඔය වගේ සීන් වෙන්න පුළුවන්. හරිද? එතකොට මේක හැබැයි රිස්ක් එක නැහැ, රයිට්? අලුත් එක සෙට් නැහැ වගේ නම් පරණ එක එක්කම ඉන්න පුළුවන්. පරණ එකට වැඩිය අලුත් එක හොඳයි නම් එක පාර අලුත් එකට මාරු වෙන්නත් පුළුවන්. ඒ වාසිය තියනවා දෙන්නාම එක පාර එක්ස්පීරියන්ස් කරලා බලන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ වැඩ ඩබල් වෙනවා. හරිද? ඔතන පැරලල් ඉම්ප්ලිමෙන්ටේෂන් එක. ඒකට ලොකු මේකක් නැත්තම් ඔයාලට වැඩ ඩබල් වෙන එක ලොකු කේස් එකක් නැත්තම් අන්න රිස්ක් එක අවුලක් නැත්තම් ඔයාලට මේකට යන කිසි කේස් එකක් නැහැ. හරිද? හැබැයි ඉතින් වැඩ ඩබල් වෙන එක තමයි ප්‍රශ්නේ. හරිද? අපිට ඒකට කේට කරගන්න විදියට වෙලාව නැත්තම් රයිට්? අපිට එතකොට ඒකට ඕන කරන රිසෝර්සස් ටික නැත්තම් ඕන කරන එම්ප්ලොයිස් ලා නැත්තම් එතකොට මේක සූටබල් වෙන්නේ නැහැ. දැන් අපි තුම බැංකුවකට වගේ සිස්ටම් එකක් ඉම්ප්ලිමෙන්ට් කරනවා කියලා. හරිද? බැංක් එකට සිස්ටම් බැංකුවක් ගත්තොත් කොහොමත් ඒක හෙක්ටික් නේ. බැංකුවක් ඔකල දැකලා ඇති. බැංක් එකට ගියාම මේක පට්ට හෙක්ටික් එන්වයරන්මන්ට් එකක් තියෙන. ඒකට බැංක් එකට ගත්තොත් ඉතින් පැරලල් ඉම්ප්ලිමෙන්ටේෂන් එකක් දැම්මොත් ඉතින් ඉට් ෆේල්. වයි? It already is a hectic work. It already is hectic, right? එතකොට එයාට වැඩ ඩබල් කරන්න අපි දානවා කියන්නේ එක සෙට් වෙන්නේ නැහැ නේද? එතකොට මේ වගේ hectic environment එකට මේ parallel implementation එක සෙට් වෙන්නේ නැහැ. දෙකම අපිට රන් කරන්න බෑ මේ වගේ වෙලාවකදී. මේ මිනිස්සු දැන්ටමත් හින ගේමක් ගහලා තියෙන වැඩ ටික කරන්නේ. වැඩ ඩබල් කරලා රන් කරනවා කියන්නේ උන් පව්, right? එතකොට මේ වගේ වෙලාවකට අපිට parallel implementation එක සෙට් වෙන්නේ නැහැ. හරි? හැබැයි මේ වගේ hectic නැති වෙලාවකට අපි හිතමු සාමාන්‍ය වැඩි කස්ටමර්ස් නැති පොඩි ෂොප් එකක් කියලා. මේක ෂේප්. හරි? ඒ වගේ ලාවට ෂේප්. ඒයි තියාගන්න. Then we have phased implementation. Phased implementation නේ කියන්නේ අපි චුට්ට චුට්ට අලුත් එකට මාරු වෙන්නේ. හරිද? එකපාර මාරු වෙන්නේ නැහැ. මුලින්ම චුට්ටක් right කලින් එක්කෙනාගෙන් දෙයක් අයින් කරලා අලුත් එක්කෙනාගේ දෙයකින් ඒක රිප්ලේස් කරගන්නවා. චුට්ට 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 ස්ටෙප් බයි ස්ටෙප් රයිට් අපි අලුත් සිස්ටම් එකකට මාරු වීමක් තමයි ෆේස්ඩ් ඉම්ප්ලිමෙන්ටේෂන් එකේදී වෙන්නේ. එතකොට අපිට පුළුවන් ටයිම් එකක් තියෙනවා අලුත් සිස්ටම් එක රෙජිස්ටර් වෙන්න. රයිට්? අපි හිතමුකෝ කම්පැනි එකට සිස්ටම් එකක් දෙනවා. කම්පැනි එකේ ඉන්න එම්ප්ලොයිස්ලට බෑ අලුත් සිස්ටම් එකට එකපාර රෙජිස්ටර් වෙන්න. අපි එකපාරම සිස්ටම් එක ගිහිල්ලා එයාට දුන්නොත් එයාට රෙජිස්ටර් වෙන්න ටයිම් එකක් නැහැ. හැබැයි අපි ඔක ස්ටෙප් බයි ස්ටෙප් ගිහ දුන්නොත් ආයෙත් ටයිම් එකක් තියෙනවා. පළවෙනිම එක දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ඊළඟට ඊළඟ දේ ඉගෙන ගන්න පුළුවන්. ඊළඟට ඉඟ දේ ඊළඟ දේ ඉගෙන ගන්න පුළුවන්. ඉතින් කැලෙන් කැල ඉම්ප්ලිමන්ට් වෙන. හරි? පරණ එකේ කැලලක් අයින් කරන අලුත් එකෙන් රිප්ලේස් කරනවා. ඊට පස්සේ ආයේ පරණ එකෙන් කැලලක් අයින් කරන අලුත් එකෙන් රිප්ලේස් කරනවා. පේනද? මෙන්න පඩි පෙළක් වගේ යන්නේ. හරි? සම්පූර්ණ සිස්ටම් එක ඔය විදිහට පඩි පෙළ වගේ ඉම්ප්ලිමන්ට් වෙනවා. හරි? එතකොට රිස්ක් එක සෑහෙන අඩුයි. හරි? එතකොට සිස්ටම් එක මොඩියුල් වයිස් මොඩියුල් ගොඩකින් නම් තියෙන්නේ අපිට ෆේස්ඩ් ඉම්ප්ලිමන්ටේෂන් එකට යන එක ගොඩක් හොඳයි. රයිට්? ඇයියේ? ඕගනයිසේෂන් එකේ ඉන්න එම්ප්ලොයිස්ලට මේක යූස් කරගන්න තේරෙන්නේ නැත්නම් ඒගොල්ලන්ට ඇඩැප්ට් වෙන්න හොඳ ටයිම් එකක් හම්බ වෙනවා. රයිට්? රිස්ක් එක අඩුයි. ෆේල් වෙන්න තියෙන රිස්ක් එක අඩුයි. රයිට්? ඒකෝර මේ ෆේස්ඩ් ඉම්ප්ලිමෙන්ටේෂන් එක කියන්නේ ගොඩාක් සිටුේෂන්ස් වලට හොඳ සොලූෂන් එකක්. හරි? ඒ ඐිකේ තියාගන්න. Then we have the pilot implementation. Pilot implementation එකත් එක්ක ෆේස්ඩ් එක වගේ තමයි. හැබැයි කන්ෆියුස් කරගන්න යන්න එපා. ෆේස්ඩ් ඉම්ප්ලිමෙන්ටේෂන් එකේදී අපි සිස්ටම් එක මොඩියුල් වලට කඩලා සිස්ටම් එක ස්ටෙප් බයි ස්ටෙප් ඉම්ප්ලිමන්ට් කරේ. හරිද? පයිලට් ඉම්ප්ලිමන්ටේෂන් එකේ වෙන්නේ අපේ කම්පැනි එකේ මල්ටිපල් ඩිපාර්ට්මන්ට්ස් තියෙනවා කියලා හිතමුකෝ. අපේ කම්පැනි එකේ ඩිපාර්ට්මන්ට් එකකට අපි මුලින්ම අපේ සිස්ටම් එක අලුත් සිස්ටම් එක දාලා බලනවා. ඒ ඩිපාර්ට්මන්ට් එකේ සිස්ටම් එක හරියට රන් වෙනවා නම් තව ඩිපාර්ට්මන්ට් එකකට දානවා. රයිට්? ඒකෙත් රන් වෙනවා නම් තව ඩිපාර්ට්මන්ට් එකකට දානවා. හරි, ඔන්න ඔහම ස්ටෙප් එකෙන් ස්ටෙප් එක. නැත්තම් පළවෙනි එකේ හරියට ගන්න යනවා සම්පූර්ණ ඊළඟට සම්පූර්ණ කම්පැනි එකට. හරි, මුලින්ම ඩිපාර්ට්මන්ට් එකට එකකට දීලා රයිට් ඒකේ හරියට රන් වෙනවද කියලා බලලා ඒකේ රන් වෙනවා නම් අනිත් ඒවා වලට එක්ස්පෑන්ඩ් කිරීමක් තමයි පයිලට් ඉම්ප්ලිමන්ටේෂන් එකේ වෙන්නේ. ඒ කියන්නේ පුංචි සෙට් එකක් අරගෙන චූටි සෙට් එකක් අරගෙන ඒගොල්ලන්ට වැඩේ රන් කරවලා බලනවා. රිස්ක් එක අඩු ඩිපාර්ට්මන්ට් එකක්. අපි නෝ අලුත් සිස්ටම් එකක් දැම්ම ලොකු රිස්ක් එකක් නැහැ. ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා එහෙම. හරි, අපි ගමුකෝ HR වගේ ඩිපාර්ට්මන්ට් එකක් ගමුකෝ. HR එකේ ලොකු රිස්ක් එකක් නැහැ අපේ ලොකු සිස්ටම් එකක් දාලා ඒක ෆේල් වුණාට. හැබැයි අපි ඔක ප්‍රොඩක්ෂන් එකට සේල්ස් එකට දැම්මොත් රයිට් ට්‍රාන්සැක්ෂන් ඒ වගේ එකට දැම්මොත් පොඩි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. HR එකට වගේ දාලා බලනවා මේක සිස්ටම් එක හරියට රන් වෙනවද. ඕකේ වගේ නම් කිසි අවුලක් නැතුව රන් වෙනවා සමාකාල සම්පූර්ණ කම්පැනි එකට නැත්නම් තව ඩිපාර්ට්මන්ට් එකට. ඔන්න වගේ ග්‍රැජුවලි ස්ටෙප් බයි ස්ටෙප් ඩිපාර්ට්මන්ට් වයිස් අපි ඒක එක්ස්පෑන්ඩ් කරනවා. අපි ඒකට කියනවා පයිලට් ඉම්ප්ලිමෙන්ටේෂන් කියලා. හරිද? තොර ඉදිරි ඉම්ප්ලිමන්ටේෂන් ටෙක්නික්ස් ටිකක් තියෙනවා. ඒක උඩ අයිඩියා තියාගන්න කොයි කොයි ඉම්ප්ලිමන්ටේෂන් එක කෝකටද හරියන්නේ සූටබල් වෙන්නේ කියන එක. රයිට්? ඕකේ. රයිට්.
With that, we are ending the system development life cycle model. Life cycle. තව පොඩි කේස් එකක් තියෙනවා commercially off the shelf එක. මම ඒකත් උතනින්ම ඉවර කරන්න මොකද ආයේ මේකට විතරක් class එකක් ගන්න එක අපරාදේ. Commercially off the shelf products කියන්නේ සමහර කාලවලට අපි software හදනකොට අපිට ඕන කරන software එක buy scratch මුලින් ඉඳන් හදන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් අපිට දැන්ටමත් හදලා තියෙන software එකක් use කරගන්න පුළුවන්. For example, let's say ඔයාලා video conferencing කරන්න ඕනේ. Video conferencing කරන්න ඔයාට අලුතෙන්ම software එකක් හදන එකද ලේසි? Zoom එක වගේ software එකක් දැන්ටම ready made තියෙන software එකක් ගන්න එකද ලේසි? දැන්ටම ready made තියෙන software එකක් ගන්න එක ලේසි, right? එතකොට ඒ වගේ ready made තියෙන software එකක් ගන්නවාද අපි කියනවා. ඒ වගේ ready made තියෙන software එකට අපි කියනවා commercially off the shelf system එකක් කියලා. Hots commercially off the shelf system එක. එතකොට මේකේ වාසිය තියෙන්නේ commercially off the shelf system එකේ වාසිය තියෙන්නේ අපි system එක ආයෙ develop කරන්න time එකක් යන්නේ නැහැ. ඩිවලොප් කරලා තියෙන්නේ රයිට් ඒ වගේම ඒක ටෙස්ටිං වෙලා තියෙන දැන්ටමත් ඒක අපිට ටෙස්ට් කර කර ඉන්න දෙයක් නැහැ හරිද ඒක දැන්ටමත් කට්ටිය යූස් කරලා ඒක වෙරිෆයි කරලා තියෙනවා හරිද රිස්ක් එක අඩුයි රයිට් ඒ වගේම අපිට හොඳ ක්වලිටි එකක් ගන්න පුළුවන් අඩු වියදමකින් මේක කොස්ට් එක අඩුයි අයියේ අපි දැන් අපි හිතමුකෝ දැන් වාට හිතන්න පුළුවන් ඉතින් මේ සොෆ්ට්වෙයාර් ගත්තොත් ඒක සායන ගණන්නේ දැන් අපි ගත්තොත් Adobe වගේ පැකේජ් එකක් ගත්තොත් ඒකට සෑහෙන ගාණක් ගෙවන්න ඕනේ. Zoom එකකට ගත්තාම මාසෙට 5000ක් වගේ ගෙවනවා. මාසෙට 5000ක් සමහර කාලවල වැඩි දෙපෙන්නේ 30000ක් විතර යන්නත් පුළුවන්. හරිද? ඒක ගාණක් යනවනේ කියලා. ඔව්. හැබැයි අපි software එකක් develop කරනවා කියලා හිතන්නකෝ. Software එකක් develop කරනවා නම් ඔයා development team එකට ගෙවන්න ඕනේ. Software development team එක කියන්නේ අපි හිතමු software engineers ලා so එක software engineer කෙනෙක් කියමුකෝ. එක software engineer කියන්නේ ඔයා එයාට අඩුම ලංකාවේ හැටියට අඩුම ලක්ෂ දෙකමාරක්වත් මාසෙකට ගෙවන්න ඕනේ. ඒතර software engineers ලා පස් දෙනෙක් ඉන්නවනම් හරිද? ඒතර මාසෙකට ලක්ෂ 12මාරක් විතර ගෙවන්න ඕනේ. හරිද? එතකොට අවුරුද්දක් විතර යනවනම් system එක develop කරන්න අවුරුද්දක් ඕනේ මාස 10ක් යනවනම් ඔයාලට කෝටි 1.20ක් විතර ගිහිල්ලා software එක develop කරන්න. හැබැයි ඔයාලට ready made software එකක් තියෙනවා නම් ලක්ෂ 10ක් දීලා ගත්තත් පාඩුවක් නැහැ නේද? නේ? ඕක තමයි ඒකේ වාසිය තියෙන්නේ. commercially off the shelf එක අපිට right develop කරනවට වඩා අඩු cost එකකින් ගන්න පුළුවන් හරි ඒකයි එතන තියෙන්නේ and මේකේ disadvantages වගේකුත් තියෙනවා මේකේ disadvantages කියන්නේ සමහරක් වෙලාවලට අපිට ඕන නැති features වලට අපිට ගෙවන්න වෙනවා දැන් අපි zoom එක ගන්නකොට zoom එකේ තියෙනවා features 60 උටාමාරක් අපි ඔය එක්කම පාවිච්චි කරන්නේ නැහැ අපි word එක ගන්නකොට word එකේ තියෙන වෙන features ගොඩක් හැබැයි features හැම එකටම අපි හැම එකම use කරනවා නෑ Windows ගන්නකොට Windows නම් අපේ උන් ගන්න අපේ ඕක crack කරන එකද ගන්න ලංකාවේ දැන් command එක ගත්ත කියලා කිව්වොත් Windows එකේ තියෙන හැම feature එකම use කරනවද නෑ මොනවද කරන්නේ on කරනවා off කරනවා video එකක් බලනවා ඔච්චර නේ කරන්නේ on කරනවා off කරනවා විතරයි Windows එකේ පාවිච්චි වෙන්නේ අපේ set එක හැබැයි තියෙන features හැම එකටම තමයි ඔයගොල්ලෝ pay කරන්නේ හරිද එතකොට ඔයාලට ඕන නැති features වලට pay කරන්න වෙනවා හරිද ඇයි ඒව filter කරලා ඔයාලට ගන්න බෑ හැම එකක්ම ගන්න වෙනවා ඒක තමයි disadvantage පළවෙනි එක ඊළඟ තමයි අපේ රික්වයර්මන්ට් එකට වඩා වෙනස් වෙන්න පුළුවන්. හරිද? අපිට බිස්නස් එකේ අපේ බිස්නස් එකේ වැඩ වෙන විදියට වඩා අලගෙන් වැඩ වෙන විදිය වෙනස් වෙන්න පුළුවන්. එතකොට අපිට බිස්නස් ප්‍රොසෙස් රීස්ට්‍රක්චරින් එකක් කරන්න වෙනවා. අපේ බිස්නස් එකේ යන විදිය සිස්ටම් එකට අදාළව හදන්න වෙනවා. දැන් අපිට මොන විදියට සිස්ටම් එක හදනවා නම් අපිට අපේ බිස්නස් එකේ වැඩ කරන විදියට software එක හදා ගන්න පුළුවන්. දැන් මෙතන එහෙමද? නැහැ. software එක හදලා තියෙන්නේ. එහෙනම් මොකද කරන්නේ? software කරන විදියට බිස්නස් එක තමයි හදා ගන්න වෙන්නේ. එතකොට අපි බිස්නස් එකේ වර්ක් ප්‍රොසෙස් එක රීඕගනයිස් කරගන්න වෙනවා. හරිද? අන්න ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ වගේම software එකේ requirement එකයි අපේ requirement එකයි වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ වගේම last එක no specialization. right? ඒ කියන්නේ දැන් අපිට අපේම software එකක් තියෙනවා නම් ඒක අපිට brand එකක් විදිහට ගන්න පුළුවන්. නේ? අපිට නිකන් marketing tactic එකක් විදිහට ගන්න පුළුවන්. අපිට අපේම software එකක් තියෙනවා. අපි software එකක් හදලා මෙන්න අපේ එක හරහා තමයි වැඩ ටික වෙන්නේ කියලා. හැබැයි ඔයාගේ තියෙන software එක තව කෙනෙක්ටත් පාවිච්චි කරන්න පුළුවන් වෙන කෙනෙක්ගෙන් ගත්ත software එකක් නම් ඔයාලට කියන්න පුළුවන් මේක අපිට විතරයි තියෙන්නේ මේක අපි ගාව විතරයි තියෙන්නේ කියලා ඔයාලා ඒක කරගන්න පුළුවන් brand name එකක් දාගන්න වෙන්නේ right ඔය තමයි අපේ no specialization කියලා කියන්නේ වෙන කෙනෙක්ගෙන් ඔයාලට වෙන් කරගන්න බෑ කියන්නේ වෙන කෙනෙක්ට over ඔයාලට මෙහෙම advantage එකක් තියෙනවා කියලා එක specialize කරගන්න බැරි වෙනවා ඔක තමයි අනිත් disadvantage ඔය දින commercially off the shelf ඔයාගේ මේකිනුත් exam එකේ question එකක් අහන්න පුළුවන් thoughts right commercially off the shelf ගැන ඒකට idea එකක් තියන. ඔන්න ඔතනින් අපි මේ system analysis එකේ theory වලට අදාළ ලොකුම part එකක් ඉවර කරනවා. තව theory parts දෙක තුනක් තියෙනවා system development life cycle models and SSADM එක.
ඒ දෙක අපි නෙක්ස් ක්ලාසිකද අපි ඩිස්කස් කරමු රයිට්. එතකොට අපි මෙතනින් මේ පාටි කරන සිිටම් ලපන් ලයිස් සයිකල් එක තු අපි කතා කරා ඉන්ෆමේෂන් සිිටම් ටයිප්ස් කතා කර සිිටම් ලපන් ලයි සයිකල කතා කර මශි ල ෂ ප්‍රඩක්න කතා කර තාපිට තුරලා තින සිිටම් ලපන් ලයි සයිකල් මොඩල් එක ලොකු වෙලා කැනෑ රයි ෝට ෆෝර් මොඩල පර මොඩල එකකදව ඩම එකගේ තරමත් වෙලා කැන චුටි කරයිම කැන්න ඇතික අපිට පුළුවන්ගේ පැබාගයක්ත් වගේ වර කරගන්න ඊට පස්ස නෙක්ේගේ අපි DFTs පටන්ගන්න ඩට ලෝ ඩයික්‍රම් හත ඩට ලෝ ඩයික්‍රම් ට අවුල් නම් නෙක්ස් ලාස මිස් කරගන්න බ ඕකේ ගයි සබේන අදර ලාසි ඉවර කරු ගස් ගුඩ්නයිට් හටට පුළුවන්.